මේ දෙදස් විසිියක තේරි පන්තියේ වඩුවක. අපි ගේ සතිය පිස්්ම වර්තනය පටන් ගත්තතා ප්‍රිස්්ම වර්නයට දාාව මලි සිද්ධාන්ත අපි ගේසතතිය කතා කර. හරය ප්‍රිස්්මයක්ක් ඇතුළේ නාලෝක කිරනයක් වර්තනය වෙන්න කොහොමද කියරනය අප ගමනය වෙන්න කොහොමද, අපගම කෝනේ හොයන්නෙ කොහොමද ඒ වගේ දේවල්තම අපි ගෙතතිය කතා කර. අද බලමු අපි මේ ප්‍රස්්මයක් තුළි නාලෝක කිරණයක් වර්තනය වෙනකොට. ඒ වර්තනයව සහ ප්‍රිස්ම කෝනේ බලාන්න කොහොමද ක කියර ර. තුළින් නාෝක කිරණ වර්තනයීම සඳහා පිස්ම කෝනය බලපාන විදිියතමයි අප අදකතා කරන්නේ. ලියන මාතෘකාව පරිස්මයක් තුළින් නාලෝක කිරන වර්තනයවීම සඳහා පස්ම කෝනය බලපාන අයුරු මාතෘව ස්මයක් තුළින් නාලෝක කිරන වර්තනයවීම සඳහා පිස්ම කෝනය බලපාන අයුරු. හරිද ඒ අරතිලියන්න අප ඉස්සලම මෙනම ෝග පොඩි ගණක් කදල බලමු තියනහෙම වර්තනාංකය එකයිදශම පහක්වන වීදුරු ප්‍රිස්මයක් තුළ සිට වාතයට නිර්ගතවීමට උත්සාහ කරන ආලෝක කිරණයට අදාළව අවධ ෝනය සොයමු බොඩ එක බාන වීදුරු ප්‍රිස්මයක් ඇතුළි නං වාතයට නිර්ගතවීමට උත්සාහ කරන ආලෝක කිරණයකට අදාලව අවධකෝනය හයන්න හද දැන් පරිස්මය වීදුරු පිස්්මයන් හරි ආලෝක කියරණය පිස්මය ඇතුළෙ හිනං ප්‍රිස්මය ඇතුළෙ හිනම් ඔය වගේ නිර්ගතවෙන්න උත්සාහ කරන්නේ වාතේට වා එතකොට අපි හ අවධිකෝනේ නම් අවධ අවස්ථාවද නිර්ගතවන කිරණය ගමන් කරන්නේ අතුරුම්හනත ඔස්සේ අව අවස්ථාවද නිර්ගතකිරණය ගමන් කරනය අතුරු මුහුණනත ඔස්සේ ඔය දියට හද එතකොට වීදුරු පරිස්මය ඇතුළෙන් නිර්ගත වන කිරණය අතුරු මුහුණත ඔස්සේ ගමන් කරනවනම් මේක තමයි අවද අවස්ථාව මෙ මෙතන පත්තනකෝනයට තෑ අපි කියන අවධිකෝනය අවධෝය අපි දන්නවා අවධිකෝණය හොය නවශ්‍ය නම් අපි භාවිතාගන සමීකරණය විරල ගහන සමානයි එකයට සයි විරලෙන් ගහන සමානයි එකයට සයින්ස විරලමාධ්‍යවාතේ විරලමාධ්‍යවාතේ ගහනමාධ්‍ය වීදුරු එකට සයින්සී වාතයට සාපේක්ෂෝ වීදරුවල වර්තනාන්ගේ එකයිදශම පහයි එකට සයින්සී අපි මේ සුළු කරමු සයින්සී එකට එකයිදශම පහයි කරන සුළු කරත් එන්නේ දශම හයයි 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 හතයි සයින්සී එන්නේ බිඳුව ඇදශම හයයි 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 හතයි අපි සයින් වගුවකින් බැලුවොත් සයින් ඉන්වර් සයින් වගුවකින් සීකෝනය එන්නේ අංශක හ එකයි කලා හතලි සටක් අංශක හලිකයි කලා හතලි සටක් තමයි අවදිකෝනයෙන්. එත මේ බීදුරු ප්‍රිස්මයකින් ආලෝක කිරණයා වාතයට නිර්ගතවෙන් උත්සහ කරනකොට ඊට අදාළ අවධකෝනය. තරන ඊට අදාළ අවධිකෝණය තමයි මේ ගණනය කරේ. දැන්. අපි දන්න ොකද පිස්ම කෝන පිරිස්ම ෝනය කියන ආලෝකයේ වර්තනය කරන අතුරු මුහුණත් අතර කෝනය ආලෝකයේ වර්තනය කන අතුරු මුහුණත් අතරකෝනය තමයි පිස්මකෝනය අපි අද කතා කරන්නේ ආලෝක කිරණ වර්තනය වීම සඳහා අවදිකෝනය බලපානෙ කහොමඳ කියල කරන අවධිකෝනය බලපානය කොමද කෙර මුලින් අපිහාා ගත්තේ වීදරුවලට අදාළව අවධිකෝනය කීට කියලා රන අවධ කෝනය කීදි කෙල් තමයි අප හා ගත්ත අපි මේක අවස්ථාව කීපයක් කතා කරනු මුලින්ම මේටිකලියාග හරි ඩැන් අපි මේක අවස්ථාව කීපයක් කතා කරනු මුලිින්ම තරුවක් දල්ලිය න්න පලවෙනි අවස්ථාව පලවෙනි අවස්ථාව ඒ විශාල දෙකයිසිී අවස්ථාව ඒ විශාලයි දෙකයි සි අවස්ථාව කවද ඒ පස්ම කෝනය අවදිි ෝනේ ඒ විශාලයි දෙකයි සී කියයනමොකද ෝने අවधකෝන දෙගුණත් වඩා विशाාල අවस्ථාවගන තමයි කता කර ने පमෝනය අවधකෝනේ දෙගुුණයටත් වඩා विශशाල අවस्ताාවගන තමයි අපි ලින් කතා ක ල अवस्ාව හ හරි අපි කියරण සටහනක් ඇදලා මේ අවस्ताාවत අර්ථ करර හने පම कोෝने ගොඩක් विශා मකද අපි අවधකෝने होवाගතා හස වශය ශක එකලා හලසටක් ඒ ශක දෙක් වගේන ප कोෝने අවධකෝනේ දෙගුණේටත් වඩා වැඩි කියන්නේ මේ අපි කතාගන අවස්ථාවේ නිකං අපි ඉලක්කං දේශකරොත් ඒ විශාලයි දලවශයෙන් සී හතලිස් දෙක ඉනං අංශකසු හතරටත් වඩා වැඩි කරනෙ ප්‍රිස්මකෝනේ අංශකසු හත්තරටත් වඩා වැඩි අවස්ථාවක් ගැන තමයි අපි දැන් කතා කරන විශාල පිස්්මකෝනයක් අපි දලවශයෙන් කරුණ සටහනක් අන්නෙමු ප්‍රිස්මකෝනය ගොඩක් විශාලයි කරනේ පිස්මකෝනය ගොඩක් විශාලයි මේ වගේ පිස්මයක පළමු ෘෂ්ටේ මත පළමු පෘෂ්ටේ මත අප හිටමු පතනය වෙනවා ආලෝක කිරණයා පතනකෝණය පතනකෝනය මංගන්න අංශක බිදුවයි කියන මේ වගේ පස්මයක පළමු පෘෂ්ටේ මත පතනය වෙනවා ආලෝක කිරණයා පතනකෝනය අංශක බිින්දුවේ ඔන්නයි වගේ chiefly තව අංශක බිදුුවයිනං මේ කිරණයටට දාලා පතනකෝනේ මඟන්න ආලෝ කිරණය සිම්පල් ඒ කියලා නම් කරමු මේක පතනකෝනේ අංශක බිन्දුුවයිනං ඒක කියනි ප්‍රෘෂ්ටේඩ ලම්බකයි. පෘෂ්ටේඩ ලම්බක වනොත් වර්තනය වනාට දමන්මාර්ගේ වෙනස් වෙන්නේ අපගමනයක් වෙෙනනහැ. ලම්බක කිරණය ළම්බකව ප්‍රිස්මේතුළට ඇතුළවෙන. එනම් මේ පැත්තා අංශක නුවයි ම්බකෝ මැතුල් වෙලා මේකිරණය, දෙවන පෘෂ්ටේ මත කිරණය පතනයවීමක් වෙන දෙවන ෘෂ්ටේ මත තො දෙවන ෘෂ්ටේ මත කිරණය පතනය වෙන කොට මෙ මෙතනපට බාන්පලම් පතන කෝනය කීදුක පළම් පෘෂ්ට මත පතනකෝන බිදුවයි පතනකෝණය බිදුවයි එතකොට පෘෂ්ටේ ලම්බකයි ඒ ලම්භක කිරණය ළම්බව ප්‍රිස්්මය තුළෙන් ඇවිල්ලා දෙවනි ෘෂ්ටේ මත පතනය වෙන අපි දන්නවා මෙත අංශක අනුවයි මේ ෝන අංශක අනුවයි මෙතන පිස්්මකෝණය ඒ හ එම් මෙතන කෝනය කියීද මේෝන අනුවරින ඒවෙන්න නඕන් ර මේ අනුවයි මේ ඒ එම් මේ අනුවරින ඒ අපි සලකන්නේ ටිකක් විශාල කෝනයක් හැබැ අපි අනුවට වඩා කුඩා ෝනයක් ගත් රන්නේ විශාල කෝනයක් තමයි පිස්මකෝනය හැබැයි අංශක අනුවට වඩ අඩු අවස්ථාවක් ගත්තේ මෙත බොහෝම පොඩි කෝනයක් කියන අනුවරින එහෙනම් මෙතන ෝනය කියද මේක ඒ වන්න නෝ මොකද මේක ලම්බකයි මේ අනුවරින මේ ඒ ඒ කියන්නේ මෙන මෙතන ෝනයයි මෙතන කෝනයි සමානයි ර එතර කැපිට ඒ කෝනය අගේ කියද දෙයි සීට වඩා වැඩි මේ ලක්ක මකදන්නම් අර දෙකයි සීට වඩා වැඩි තර දෙකයි සීට වඩා වැඩි නම් අනිවාරෙන් මේ කිරණ පූර්ණ අබ්‍යන්තර පරාාවර්තනයට ලක්ව පූර්ණ අබ්‍යන්තර පරාවර්තනයට ලක්වවෙෙන නිර්ගත වෙන්න හැ සාමානයෙන් අපි දන්නවා මේ වීදුරුවෙන් වාතයට නිර්ගත වෙන්නේ පතනකෝනය මෙතන පතනකෝනය අවධි ෝනයට වඩා අඩුයි න ඩැන් ඇත්තරම් මෙතන පතනකෝනය ඒ දෙකයි සීටත් වඩා වැඩි එන අනිවාරයෙන් මේ කිරණය මොකද වෙන්නේ පූර්ණ අබ්‍යයන්තර පරාවර්තයට ලක් පැහැත්ලිද එනම් පතනකෝනය බිදුව වනොත් කියරණය දෙවනි ෘෂ්ටෙන් පූර්ණ්‍යන්තර පරාවර්තනය වෙනවා නිර්ගත වෙනි නෑ හරි ඊලා අපි බලමු තවකිීරණයක් පතනකෝනය අනුවයි ප්‍රායෝගිකව අංශකනුවක පතනකෝනයක් ගන්න බැහැ එකන මේ වගේකිරණයක් ප්‍රිස්පේට් ඇතුල් වෙන්න හැබයි අපි අනුවට ඉතාම තාසන්න කිරණයක් ගත්ත් මග කිරණ සිම්පල් B පතනකෝනය අංශකනුවට ඉතාමත් තාසන්නයි පෘෂ්ටේ දිගේ පැමිණෙන කිරණේ පෘ්ට දිගේ පෘෂ්ටේ දිගේ පැමිණෙන කිණය ඇතුල් වෙනකොට මෙන්න මෙතනකෝනය සී වෙවෝන් පෘෂ්ටේ දිගේ පැමිණෙන කිරණය ප්‍රිස්මට ඇතුල් වෙනවනම් වර්තනකෝනය සීවෙවුන් ප්‍රශ්න කොහොම දෙමුණේ කිය බල අපි දැන් ටිකට කලින් කිව්වා පිස්මය තුළින් නිකුත් වෙන කිරණය පෘෂ්ටය දිගේ ගමන් කරනවන්නම් මෙතනකෝනය සී කිය හරන අවධකෝනය පතනය වුනත් නිර්ගත වෙන කොට පෘෂ්ටේ දිගේ ගමන් කරනගේ ලි කතා කර එතකොට අපි මේ නිර්ගත කිරණයට ළම්බව දර්නය තිබො. ර්ත කියරණය නැවත ප්‍රතිවිරුද්ධ කරොත් ඔය පැත්තට පෘෂ්ටේ දිගේ එන කිරණය ඇතුල් වෙනම නම් කෝය කියීයක්වෙන්න නොනද පැල්ල කෙන්ද එොර C කෝනයෙන් පතනය වුනොත් පෘෂ්ටේ දිගේ නිර්ගත වෙනම නම් අපි නැවත ඒ ප්‍රතිවිරුද්ධ කරොත් පෘෂ්ටය දිගේ පතනය වුනොත් නිල්පාට කිරණය ඇතුල් වෙන කෝනය කියීයක්වෙෙන් නෝනද ස වෙන්නුම් පෘෂ්ේ ගේ යම් කිසි කිරනයක් ආවොත් ඉතාමත් තාසන්නයි පෘෂ්ටේ එහෙමුණනොත්තයා ප්‍රිස්්මේට ඇතුල්බෙන කෝනය කියද සීවෙන් පැහලි ඔොනමන් මේ මක්කනවා අවශ්‍යනම්ක අදගර අමන් ැන්ට හොම තියන්නන්කෝ. ඉතර මෙතන ඕෝනේ තමයි අපි ගන R1න් කියරම් මතක දන්න වර්තනයේේද අපි ගැන මේ ඕෝනේ R1න් කිය හර R1න්. ඊළඟට දෙවනි පෘෂ්ටේ මත කෝනයෙන මේක අපි ගන R2 උඩින්ලියම් මේ කෝනය ගන්නේ R ර මේ කාර්වන් මේ ටු කියලගන්න ප්‍රිස්මය ඇතුළ කෝන දෙද එත අපි කතා කරන වෙන මෙහෙම දෙයක් Rවන්ඩන R2 සමානයි ඒ ව R සමානයි ඒ කියරණය පතනයවෙනි පෘෂ්ටය දිගේනම් ඇතුල් වෙන්නේ ස R සමානයි R1 සමානයි පැහැදලිද ඒනම්ී ධන R2 සමානයි ඒ හැදැයි පටන්ගන්නකොටම අපි තර්කයක් දානවා ප්‍රිස්මකෝනය විශාලයි දෙකයි එතන්ඩෙමු ඒ විශාලයි දෙකයිී දැන් අපි දන්න ඒ සමානයිකාඩද සීදන R2 ඒ වෙනුවු ාදේශකරනවා C R2 පැදිලිද බන් ඒ වෙනුව ඩාදේශකරා Cන R2 මේක විශාලයි දෙකයි හපැත්‍රගන් ස හපැත්‍රගන්න R2 විශාලයි එනන් දෙවනි පෘෂ්ටේ මත පතනකෝනය R2ීට වඩා විශාලයි කෞද අවදිිකෝනය එ තොර මෙතර පතනකෝනය අවධිකෝනයට වඩා වැඩි නම් මේ කියරණය නිර්ගතවෙන්නි නැහැ මේකිරණයත්මොකද වෙන්නේ පූර්ණ්‍යන්තර පරාාවර්තනයට ලක්වෙනවා. පැ්ලිද එනම් පතනකෝනය බිඳුවක් වුණොත් දෙවනි ෘෂටේන් පූර්ණ බ්‍යන්ත්‍රර පරාාවර්තනය වෙනවා පතනකෝනය අනුවක් වනත් දෙනි පෘෂටේන් පූර්ණ ්‍යන්ත්‍ර පරාවර්තනයට ලක්වෙනවා. පැඩ්ලිද එනම් අඩුම පතනකෝණය නිර්ගත වෙන්නෙත් නැහැ වැඩීම පතන ෝනය නිර්ගත වෙන්නෙත් නැහැ ඒනම් ඒ අතර තියන අනිත් කිරණ නිර්ගත වෙන්නෙත් නැහැ මනිිකං ඇඩල පෙන්න්නන්නම් අපි තව කිරණයක් ගමු මින මේ වගේ අපි දු මේ කිරණය Cඩ මේ C කියන කිරණේ පතනකෝනය අඩුයි පතනකෝනය අඩුයි නම් වර්තනකෝනය අඩුයි එතොට මේ වගේ පහලට යන්නේ වර්තනකෝනය අඩුයි හැබැයි මේ ස කියන කිරණයට අදාළවත් මෙතන පතනකෝනය අවධකෝනයට වඩා වැඩි හෙනම් සී කියන කිරණය අත්මකද වෙන්නේ පූර්්න අ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවා තව කිරණයක් ගම ඕන්න ඩ දැ කියරන වැඩි වෙනට රපය ැහැල්ලි වෙන මුල නම් පිළිවල්ට අ ගතන හොයි ද කියන කිරණය පතනකෝනය වැඩි යම් වර්තනකෝණය වැඩි මේ හරියට වගේ පතනය වෙන්නේ වර්තනකෝණය වැඩි ඒත් මෙදන බිලම් ්‍යත්තික ෝනය ගත්තු මෙතන පතනකෝනය සීට වැඩී අවධිකෝණයට වැඩි එනම් පූර්ණ අබ්‍යන්තර පරාාවර්තනය වීමක් තමයි වෙන්. පැහැද්ලිද අඩුම පතනකෝනයක් පීන කිරණයත් පූර්ණ අභ්‍යන්තර පරාාවර්තනයට ලක්වෙනවා දෙවැනි පෘෂස්්ටේන් වැඩිම පතනකෝනයක් පීන කිරණයක්ත් පූර්ණ අ්‍යන්තර පරාාවර්තනයට ලක්වෙනවා ඒ අතර තියෙන සියලුම කිරණ සියලුම කිරණ දෙවනි පෘෂ්ටේෙන් පූර්ණ අ්‍යන්තර පරාාවර්තයට ලක්වවෙෙනවා කිසිීමම කිරණයක් න් වනි ෘෂ නිර්ගත වෙන්න නහ පැලි එ නම්ඒ විශේෂ අවස්ථාව ප්‍රਸමකෝනය දෙකයි සිීට වැඩි නම් ප්‍රමකෝන යි සිී වැඩි නම් පලමු පෘෂ්ට ඇතුල්වන කිසි ම ලෝක රණ දෙවනි ෘෂ නිර්ගත වෙනි න ර පමු ෘෂ්ට තුල් ව සි ලෝක කිරණ දෙවනි ෘෂ්ට නිර්ගත වෙන්න මහ . ප ෘ්ක් න සහරවිට තුන්වැනි ෘෂ්ටේන් නිර්ගතවෙන්න පුළුව. අපි කතා ගරණන්නේ තුන්වැනි පෘෂ්ටේ ගැන්නනවේ අපි කියන්නේ පලමු පෘෂ්ටේන තුල්වෙන කිසිදු ආලෝක කියරණයක් දෙවනි ෘෂ්ටයෙන් නිර්ගත වෙනි නෑකෙන. එහෙම වෙන්නේ ප්‍රිස්්මකෝනය දෙකයි සීට වඩා වැඩිගුණු පැහැදලිද මේක හොඳට අවශ්‍යදේවල්වා බල්ල ලියා ගන්න කියරන සටහන ඇද ගන්න අර තර්කරපු විදියහෙම. ලි අපි පතනකෝනය බිඳුවට අදාළව තර්ක කර මේක කැපිටල් ඒ ඉල පතනකෝනය අනුවට අදාළව කතා කර පෘෂ්ටේ දිගේ අාවත් ඇතුල් වෙන කෝන අවධකෝනයට සමානයි ඒක වෙන්න මෙන මේ ජදරක කියරම නිගම් පැහැල්ලිකරීමක්ර කියරණේ ප්‍රතිවිරුද්ධ කරොත් එතන මෙතන කෝනේ න R1 තමයි R1න R2 තර්ක කර රන්නේ තර R2ට වැඩි ඒ R2ට වැ නං මේ කියරන නිර්ගත වෙන්නෙ නෑ එයත් පූඩා බ්‍යන්ත්‍ර පරාවර්තනය නොකෙ තර්ක කර සටහන පිළිවෙට අද ගන්න තර්ක කරපු දේවල් වාඩට පුළුවම ීඩියෝක බලාලලා ඒ අවශ්‍ය තර්ක කිරම් ඔයාගේ වචනවලින් ලියගර රන අවශ්‍ය තර්මකට නෝටකක් දෙන්නහ. ඔයාට අවශ්‍ය දේවල් හොඳට හිදල ඔයා පිළිවෙට ලියාගන්න කරනෝටික ඔයා ගුණු කර රිද හරි අපි අන් දෙවනි අවස්ථාවට මුලින් කතා කර අපි ප්‍රිස්මකෝනය දෙකයි සීට වඩා විශාල අවස්ථාව. දැන් කතා කරන්න හදන්නේ ප්‍රිස්මකෝනය දෙකයිසීට සමානවස්ථාව. මේ පිස්මකෝනය සීකැන අවධිකෝනය මේ වෙලා ප්‍රිස්්මකෝනය දෙකයිසීට සමානයි කියල හිතල කියරණ වර්තනය වෙන විදි අපි තර්කරු තරන්නේ දෙකයි සීකැනෙත් විශාලකෝනයා ප්‍රිස්්මකෝනය සෑහෙන විශාලයි මෙතන ඒ පළමු පෘෂ්ටය මත අපේ හිතමු ලම්භකව පතනය වන කියරණයක් ඕම ලමු පෘෂ්ටේ මත ම්බකව පතනකෝනය බින්දුවයි මන්සිීම්පල් ඒ කියල ගන්නම් පතනකෝනය බිඩුවයි තර මේ පතනකෝනය බිඩුවයිනං ලම්බකයි ළම්බ කවු තමයි ප්‍රිස්්මේඩ ඇතුළල් වෙන්නේ මෙ මෙතනකෝනය අපි ද ජාමිතිය දන්නවා මේක අනුවයි වැඩික බාන මේ අනුවයි මේක ඒ මෙතනකෝනය කියද අනුවරින ඒ එනම් මෙතන ඕෝනය කියද ඒ රන්නේ ඒ ප්‍රිස්්මකෝනය සමාන වෙන්නේ දෙකයිීට සීට වඩා වැඩි එං මේක පූර්ණ බැන්තර පරාාවර්තයයට දක්ව වෙන හරණ සීට වඩා වැඩින පූර්ණ බැන්තර පරාවර්තයෙන් ලක්වෙන සිිම්පල් ඒ ඊරඟ අපිකම පතනකෝනය අංශක අනුව පෘෂ්ටය දිගේ පැමිණෙන කිරණේ පෘෂ්ටේ දිගේ මේ පැතෙන් පෘෂ්ටයේ දිගෙන්නේ සිම්පල් බ කියලගන්නන් කිරණය පතනකෝනය අනුවයි හැන්න පතර ෝනය අනුවයි පෘෂ්ටේ දිගේ ආවොත් බන්දන් කලින් පැහැදලි කර ඇතුල් වෙනකොඩ කිරණය මෙතන කෝනය කියද ඇතුල් වෙන්න පැහැදලිද Rවන් මෙතන කෝන අප Rවන් කියෙල්ෙන ගන්නේ Rවන් සමානයි පෘෂ්ටේ දිගන කිරණය අවස්ථාව B B අවස්ථාවේ Rවන් සමානයි C ඉල අපි දැනු Rවන් ධන ආ2 සමානයිඒ කියන්නේ මෙන මෙතන ෝනේ හර R2 කරගෙන මෙන මෙතන කෝනේ එකත Rට පැදලිද ආර්බන් සමානයි ඒ පරිිස්මකෝනය ප්‍රිස්්මකෝනය සමානයි දැන් කාටද දෙකයිසි සුලු කරන R2 කියද එහනම් දෙවනි පෘෂ්ටය මත පතනකෝනය අවදිකෝනයට සමානයි අපි දන්නවා මෙතන පතනකෝනය සීනම් අවධිකෝනය නම් කියරණය නිර්ගතවෙන්නේ පෘෂ්ටදිගේ කිරණය නිර්ගතවෙන්නේ පෘෂ්ටයදිගේ ඔන්නොයි දිර්තමයි ආලෝ කරණේ නිර්ගත වෙන්නේ පෘෂ්ටයදිගේ පැහැදලිද මෙ මොන අවස්ථාවද සිිම්පල් බී අවස්ථාව ගන්නේ පෘෂ්ටය දිගේ. එතකොට දැන්තේරුම් කන්න අඩුම පතනකෝණය වින්දුව පර්ණ අ්‍යන්තර පරවර්නයෙන් ලක්ය වැඩිම පතනකෝනය අනුව තමයි නිර්ගත වෙන් පෘෂ්ටේ දිගේ තමයි නිර්ගත වෙන මේක විශේෂ අවස්ථාව මොකද ආලෝක කියරණය එන්න පෘෂ්ටේ දිගේ වර්තනය වීමෙන් පසු නිර්ගත වෙලා එළියට යන්නේ පෘෂ්ටේ දිගේ පෘෂ්ටේ දිගේ පැමිණි නාලෝක කිරණය ප්‍රශ්මය තුළින් වර්තනය වෙලා පෘෂ්ටේ දිගේ නිර්ගත වෙන එහෙම වෙන්නේ ප්‍රස්්මකෝනය කිය කුණොදද දෙයි සීවුව පෘෂ්ටේ දිගේ පැමිණෙන කිරණය වර්තනයවීමෙන් පසු. පෘෂ්ටේ දිගේ නිර්ගතවෙන්න නම් ප්‍රිස්්මකෝනේ කියයක්වෙන්න ඕනද දෙකයි සීවෙන්න්නවා. පැහත්ලිද දැමේමං කියන දේවල් ඔට වැදගත් කෙ හිතරවනවා හරෝික ලියාගන්න ඕන ම නෝට්ටකක් දෙන්නේ. ම මේ කොටස්ටික පහැද්ලිරගනය නවා කියරන සටහනන්දිනවා ඔයා නෝට් ලියගන්න ඕන සටහනදිනගම හරෙ ඕයාට අවශ්‍ය ේල් ඔයාට වැදගත් කෙ හිත දේවල් යාියගන් ඔක්කොම ම නෝට්ක දුන්නාම් හරිියන්න. ඔයාඩත් දෙයක් හිතල කර පුළුවන් නු වැදගත් දේවල් ඔයත් තෝර බරගන්නවා පහැල්ලිද ඔනමං ආය කියනවා පතනකෝනය බිදුවයි නං මෙතැන්ට එෙනකොට ඒ ඒ සමානයි දෙකයි සී සී වැඩී පූනක් ්‍යැන්ත්‍රර පරාවර්තය දෙකයි සීකිව්ුවම් සීට වැඩිනේ හරි පතනකෝනය අනුම්වයි මෙතනින් ඇතුල් වෙන්නී දෙවනි පෘෂ්ටේයට බැලුව පතනකෝනේ R2 R2 හෙව්වා ඒකත්ී මෙන සීනම් නිර්ගත වෙන්නේ පෘෂ්ටේදී කර ඩැන් අපි මේ අතර තියන තවත් කිරණ කීපයක් සලකම් ඔය වගේ තුම් සද තවකිීපන දෙගක් දම් සී කිරණය පතනකෝන අඩුයි එනම් වර්තනකෝණයාටුයි පහල්ට යන්නේ හැබැයි මෙතන පතනකෝනය මෙතන මෙතන පතනකෝන මේ කෝනය සීට වැඩි විශාල පතන ෝනයක් එනිසා මේක අද්‍යන්තර පරාර්තනයකට ලක්වරු. කෞදඉලට ඩී කිරණය ඩීකිරණය පතනකෝනය වැඩ බෝොඩික බනවිතර පතන ෝනය වැඩි අබිලම්බේ සමඟ සාධනකෝනය වැඩි පතනකෝනය වැඩි නම් මේ පැත්ත වර්තනකෝනය වැි වර්තනකෝනය වැඩි ඉහලින් පතනය වෙන්නේ ඒත් මෙ මෙතන පතනකෝනය සීට වැඩි. මොකද මේක තමයි මේ තමයි ූ තමයි ඊට පල්හෙන් තීනේවයිකෝනේ සීට වැඩි පහල්ටයන්නන පතන ෝනේ වැඩිවිෙනු මේක තමයිී ඊට පහලින් තීනේයි පතනකෝනේ සිීට වඩා වැඩිවිිෙන. ොඳර ාන මේක තමයිී මේක දෙකයිසිී එම් සී සිට දෙකයි සී දක්වා මේ පැත්තර පතනකෝනේ වැඩිවිෙනු. තර මේකෝනේ සීට වැඩිනම් මේ කිරණයස් මොකද වෙන්නේ පූර්ණ ්‍යන්තර පරවර්තනයට ලක්වෙරෝ මොකක්ද දවස්ථාවදී ඩැන් පැහල්ලිද. පතනකෝනේ බිඳුවයි පූර්ණ බැන්ත්‍ර පරාාවර්තන වෙනවා. පතනකෝනේ ටිකක් වැඩී හැබැයි පූර්ණ බෙන්න්ත්‍ර පරාාවර්තනය වෙන පතනකෝනේ තවත් වැඩි ඒත් පූර්ණ බෙන්ත්‍ර පරාාවර්තනය වෙනවා. පතනකෝනය අනුවයි පතරකොනය අනුවයි එයා විත්තරක් නිර්ගත වෙන පතනකෝනේ අනුවක් වෙන කියරණේ පමණයි නිර්ගත වෙන එහනං ඒ සමානයි දෙකයි සී වුනොත් එක කියරණයක් නිර්ගත වෙන. හැරනේ ඒ සමමානයි දෙැයිසී වුණොත් කියරන නිර්ගත ව ඒ නිර්ගත වෙන කියරණය තමයි පෘෂ්ටේ දිගේ ඇවිල්ලා පෘෂ්ටේදිගේ ලීරය හරන එන්නත් පෘෂ්ටේදගේ කියන්න පෘෂ්ටේදිගේ ඔන තව වැදකත් දෙයක් කිය නොද දැන් අපි ඒ විශේෂ අවස්ථාව විතරක්ම දලවශය නඳන්න පොඩිය් විශේෂ අවස්ථාව විතා මේක ඒ කියණය එන්න පෘෂ්ටේදිගේ හරිද වර්තනය වෙලා කියරණය යන්නේ පෘෂ්ටේ දගේ හරිද මෙතර පතනකෝනය කියද අනුවයි පතනකෝනය අනුවයි නිර්ගතකෝනය කියද නිර්ගතකෝනය ඒකත් අනුවයි මෙතන ආර්බන්නේ ආර්මන් කියීද මෙතන ආටන ආටීද එනම් මේද පැත්තකෝන සමානයි න්නේ මේද පැත්තකෝන සමානයි ඇතුළ ෝන දෙකත් සමානයි දැන්වාට පේනෝද සමමිතිකයි කියලා මේක සම්මිතිකයි කල පේවාද පතනකෝනයයි නිර්ගතකෝනය සමානයි R1 R2 සමානයි මේක සමමිතිකයි එන ශීර්ෂයේ සිට පතන ලක්ෂයට දුරයි ශීර්ෂයේ සිට නිර්ගත ලක්‍ෂයට දුරයි සමානවෙ ඕන ප්‍රිස්මය එක ආලෝක කියරණය හා ඊට එඉහලින් පවතින පිස්ම කොට සමගද වෙන්න ඕන. සමමිතිකයි ආලෝක කියරණය හා ඊට ඉහලින් තියෙන පිස්්මකොටස සමිතිකයි අපින්ත උමනය අවස්ථාවට අපි මුලින්ම කතා කරේ හොතර බාන්න ඒ විශාලයි දෙකයිසි එතැදි ගොඩාක් ලොකු පිස්්ම ෝනයක් කාවේ මොකද ස හදා අවශයෙන් හතලිස් දෙකයි එතොට හතලිස් දෙකේ දෙගුණ අසු හතරට වැඩි තර අපි මුලින් කතා කරේ අංශක අසු හත්තරට වැඩි ප්‍රිස්මකෝනයක් ගැන හැබැයි අංශක අනුවට අඩු ද අසූ හතරට වැඩි අනුවට අඩු අවස්ථාවක් ගැන තමයි අපි කතා කරේ පැඩ්ලිද ඊළඟට අපි දෙවනි අවස්ථාව කතා කරේ ඒ සමානයි දෙකයිසි ත හතලිස් දෙකයි නං අපි මේ කතා කරේ ආංශක අසූ හතරක ප්‍රිස්මකෝනයක් තියෙන පිරිස්්මයක් දැන්න තුම්වනි අවස්ථාවට තුන්වනි අවස්ථාවි කතා කරන්නේ ඒ දෙකයි සීට වඩා අඩුයි හැබැයි සීට වඩා වැඩි අ මේ පරාස අපි තර්ක කරන්න ලම දෙයි ීට වැඩිය අවස්ථාවක් එළඟට දෙකයි සීට සමානවස්ථාවක් දැන් දෙකයි සීත වඩා අඩුයි ඒකෙන අංශක සූ හත්තරට වඩා අඩුයි හැබැයි ආංශක හල දෙකට වඩා වැඩි අපි අදාරක් දිකැපලං අංශක හැටක් වගේ පිරිස්මය සාමාන්‍යෙන් අපි පරීක්ෂණවට භාවිතාත කරන මේ වගේ පිරිස්ම රදද සාමාන්‍යෙන් අපි පරීක්ෂණට භාවිතා කරන අංශක හැටගෝගේ පිරිස්ම කෝනයක් තිීනවස්ථාවක් දැන් ඉන්න අපි තුංවනි අස්ථාව දෙකයි ස සහ සී අතරාලිය කරණ දෙකයි ස සහ සී අතරාගයක් අපි දැම් බලමුතුන්වෙනි. දැම් පිස්ම ෝනය දෙකයි ස සහ සී අතරාගයක් හරණ දෙකයි සීට අඩුයි සීට වැඩී අංශක හැතක් වගේ අපි ටිකක් දළවශයෙන් ඊට ගැලපෙන විදිී රැඳ දමු අංශක හැටක වගේ පිස්මකෝනයක් කරණේ අංශක හැටක් වගේ ඔන්න ඒ විදිහයට ම ගන්නම් පළවෙනි පෘෂ්ේ ත පතනය වන කිරණයක් පතනකෝනය අංශක බිින්දුවයි. පතනකෝනය අංශක බින්ඳුව. සිිම්පල් ඒ කිරණය ගන්න පතනකෝනය අංශක බිදුවයි එහෙනම් මෙතන ලම්භකයි. අබිලම්බයේ සමග පතනකෝනය බිදුවයි අබිලම්බේ දිගේන්නේ අංශකනුවයි ළම්බකයි හරන්නේ එතර මට පුළුවන් දැංක් ජාමිතිය පාවිච්චි කරල්ලා මෙන මෙතන කෝනය හොයාගන්න මෙතන අනුවයි ඒ මේ අනුවරීන ඒ ජමිකදේ නොනේ අනුවයි හනම් මේ අනුවරීන ඒ මෙතන ඒ මේ ඒ හරිද දෙවනි කෘෂ්ටේ මත පතනකෝනය ඒ ඒවල් ගේ සීට වැඩි අවධිකෝනයට වැඩි එහනම් මේ කිරණය පූර් න්‍යන්තර පරාවර්ථනයට ලක්වෙනවා මේ කිරන රඩ බ්‍යන්තර පවර්න ලක්ව. අ්‍යන්ත්‍රරාවර්ථනයක් වෙනකට පතන ෝනය පරාවර්තනකෝනය සමානයි හ මේ පරාවර්තනයක් පතනකෝනය පරාවර්තනකෝනය සමානයි හරි ඊනානමං ගන්නම් ඊළඟ කිරණය පෘෂ්ටේ දිගේෙන්නේ පෘෂ්ටේ දිගේන්නේ පතනකෝනය අංශකනුවයි ෘෂ්ටේ දි පතනකෝනය අංශ ගනුවයි අපි දනුව පෘෂ්ටේ දිගේ ආවත් ඇතුල්ලනකොට මෙතන මේක ස ෘෂ්ටේදිගේන කිරනන්නේ ඇතුල්ලන කොනේ ආන් රන්නේ මේ කාරවන් අපි දන්නවා ආරවන් සමානයි සහර පෘෂ්ටේඩිගේ අනුවෙන් අවොත් ඇතුළලවෙන්නේ සීකෝනෙන් ඉලට අපි දන්න ආරවන් දන ආටු ආවන් දනටු ඒ මමක අන්න මේ කෝනේ තම ටව හරද අපි ආවන් දන්නවාව ඒ දැන් අපි හොඳරබ දන්නවා ඒ කියන කෝනය දෙකයි සීට වඩා අඩුයි කිය හද ඒ කියන කෝනය දෙකයි සීට වඩා අඩුවයි හොඳතර බාරන ඒ කියන කෝනය දෙකයි සීට වඩා අඩුයි හර ඒකෝනය දෙකයි සීත වඩා අඩුයි අපි දැංවාගත්ත ඒ සීදනට ඒ කියන්නේ සීධන ආට කුඩයි දෙයිසි සීදනාට තමයි ඒ ඒ කුඩයි දෙයිසි දෙයි සිටඩා අඩුයි සහ පැතරදන් Rටකුඩයිී මෙ මෙතරන ඕෝන 2 R2 සීත වඩා අඩුයි සීත වා අඩුයි මෙතන දෙවනි පෘෂ්ටේ මත පතන ඕෝනය අධිකෝනයට වඩා අඩුයි නම් කිරණ නිර්ගත වෙන කරන කිරණ නිර්ගත වෙන මේ කිරණේ මොකද වෙන්නේ නිර්ගත වෙන එනම් මේ තමයි Bී නිර්ගත වෙන හරිද සීට වඩා අඩු ෝනය එන්නිසා නිර්ගත වෙන පෘෂ්ටේදිගනෙවෙයි මේ සීට වඩා අඩු කෝනයක් එන්සා නිර්ගත වෙන යිදි. පැහැලිද එහනම් මට දේරණ විදිට පතනකෝනය බිදුව පූර්ණ බැන්ත්‍ර පරාාවර්ථනය වෙනවනම් පතනකෝනය අනුව නිර්ගත වෙනවනම් මේ අතර මැද කියරණයක් තියෙන් නෝන දෙවනි පෘෂ්ය මත අවද අවස්ථාවට එළබද කර මේ අතරේ ආලෝක කියණයක් තියෙන් නෝන දෙනි ෘෂ්ටය මත අව අවස්ථාවට එළබෙන. මං විශේෂ අවස්ථාවක් නිසා නිල්පාට අ දෙන්නම් අපේ තවම් මේක එක් කිරණේ xක් විශේෂ අවස්ථාවක් මේ එක් කියන කිරණය පළමු පෘෂ්ටේ වර්තනය වෙලා දෙවන පෘෂ්ටය මත පතනය වෙලා අවදි අවස්ථාවට එළමෙන කිරණේ. පෘෂ්ටේ දිගේ යන කිරණේ හරි අවද්‍යවස්ථාට ලමන කිරණ මේක පෘ්ටේ දිගේ යන කිරණේ කවදයක ගත්තේ එක් කියලා ගත්තේ. හරිද හොදර තෙරුගන ජාතිය එ කියන කිරණය විශේෂ අවස්ථාව පතනකෝනය බිින්දුවට වැඩි අනුවට ඩුයි එහනම් මේ ඒAB අතර අවස්ථාවක් වෙන්න ඕොන්ඒAB අත්තර මම ගත්තා මේ පැත්තෙන් අවදී අවස්ථාවට ලක්වෙන කිරණේ තමයි x මේ පැත්තෙන් අවදී අවස්ථාවට එළො වෙන නම් මෙන්න මෙතනකෝනය C වෙන්නම්. මේක තමයි R2 රේ මෙතන කෝනයී වෙන්නන දැන් හොදර බන්න Rවන්න R2 සමානයි ඒ මේක තමයි R2ක් කිරණ පැත්තින් අවධ අවස්ථාඩය ලබෙනවනම් මේක තමයි අවදි කෝනය R2 R2 වෙනුව දාන්න පුළුවන් මේ තමයි හර R1 කියද ඒ ඒරි හොඳට බන්න ඩැන් මේ සංසන්ධනය කරොත් මෙන්න මෙතන්ටෙන් මෙතනින් ආට හයාගන්න ආට කියීයද ඒරින සීනේද මේ ආටහගත්ොත් ඒරින සීනේද එහම් මෙතන බී පෘෂ්ටේ දිගේ ඇතුල් වෙන කොට මේ පැත් R1 මේ එ පැත්ප එලියට ඇනම් R2 වෙන්නෝන Rටව ලගේ කියද ඒරිීන R ගේ ඒරීන පැහැදිලිද ඊළඟටක් එක් කිරණය පෘෂ්ටේදිගේ නිර්ගත වෙනව නම් මේ C R2 තමයි R2 තමයි C R1 කියද ඒරි කෞදේරින වන පැදලි ැ පලවිනි අස්තව් R2 කිය ගත්තන මගැනබ කිරනයට තර රන R2 තමයි X රන R X රන Xක් රන අදාව R1 කියන කෝනයයි කිරන අද R2 කියන කෝනෑ ද වෙන්න සමා පැරලි දවස්ථාදර මල්යනම් ීට අදාලව R2 සමානයි ඒරිනී අදාලව එක්ට අදාලව එක් කිරනය R1 සමානයි ඒරින එනම්බී කිරණේ දෙවන පෘෂ්ටේමත කෝනයයි. Xක් කිරණේ පළමු පෘෂ්ටේම කෝනයයි කද වෙන්න ඕන සමානවෙන්නේ. B කිරණේ දෙවන පෘෂ්ටයමතකෝනයයි X කිරණයේ පළමු පෘෂ්ටේමත ආර්වන් කෝනයයි මකද වෙන්න ඕන සමානවෙන්නවා.හරිනිරිී පෘෂ්ටේ දිගේ ඇවිල්ලා නිර්ගත වෙනකොට මෙතන කෝණත් R2. ෘේදිගේ නිර්ගත වෙන වනම් එතනින් ඇතුල් වෙන කෝන ආවන් ඉති මේ පෘෂ්ටේදිගේවෙල නිර්ගතවීම මේ ඇතුල්වෙලා පෘෂ්ටේදිගේ නිර්ගතවීමක් එකම දෙපැත්ත මාර්විලා වගේ නේද මේ ෘෂ්්‍රේදිගේ නිර්ගත වෙන ඔබ මේ අවකාශය තුලින් නැවිල පෘෂ්ේදිගේ නිර්ගත වෙනවා. ක හරියට XHB කියනිකන් දෙපැත්ත මාරර්විලා වගේ නේදHB කියනින් දෙපැත්ත මාර්විලා වගේ ේද. ඒහනම් බීට අදාලව දෙවන ෘෂ්ටේමත ෝනය අයි ක්ස් දාල කළම් පෘෂ්ටේමත ෝනේ සමානමෙන්වා සමමාඩඩෙක තේරු මාරුදන්නෑ මංඟ උපරිමෙන් පැහැදලිකර බලන්නෙ තේරුන් ෙච්‍ර මරදයක් නෙවේ රද ොන මුලිදන් කියනම් පතනකෝනය බින්දුුයි දෙවන ෘෂ්ටේමත පතනකෝනය ඒ ඒවලගේ සීට වැඩි නිසා පුූර්න ්‍යන්ත්‍ර පරාවර්තනය වුණ පතනකෝනේ අනුන්වයි ෘෂ්ටේදිගේ ආවා ඇතුල් වෙනකො මෙත ආට නිර්ගත වුණා මංකිව්ව විශේෂ කියරණයක් කියනම් තියෙන් ඕන පූර්ණභ්‍යන්තර පරාවර්ථනය වීමත් නිර්ගතවීමත් අතර අවධ අවස්ථාවක් තියෙන්න්න ඕන අවධ අවස්ථාවට අදාළව මෙතනකෝනේ මෙතන ඇතුල් වෙනකු නේ ආවන් මෙතන ආර්වන් සාමයේ ආටූ මොකද වෙන්නේ සමානයි මේ පැත්ත පැහැල්ලිද කියන්නේ ඔන්න ඔය විදිියර තමයි ජාමිතිය තිීරණෙ වෙන්නේ ඔයාට කෝන ලියල තර්ක කලබාන පුළුවන් කොහොමදේදේ පැත්තමරවිනි කෙ හරද එතවට A BX කියලවන් තර්ක කරේ කිරන තුනක් දැංහි තන්න පතනකෝනය මේක් වා අඩු එක්කෙනෙක් පන ඕෝන අඩු එක්කෙනෙක් අපි හිතමු පන ඕෝනක් වඩා අඩු එක්කෙනෙක් පතන කෝනය අඩුුව නම් වර්තන කෝනය අඩුයි පල්ලහියනි පතනකෝනය අඩුයි නම් වර්තනකෝනය අඩුයි පල්ල හිය හරිද පහලින් යන කිරණය එයාගේ දෙවන පුෘෂ්ටය මත පතනකෝනේ සීට වඩා වැඩි ඇයි සීට පහලින්න්නේ පතනවෙනි එක් අවස්ථාවට පහලින් පතනවිනි එනම් මෙතන පතනකෝනය සීට වඩා වැඩි මේක පූර්ණබ්‍යන්තර පරාවර්තනය වෙනවා කවද දැන් අපි ගමු පතන කෝනේක්ෂට වඩා වැඩි අවස්ථාව පතන ෝනය එක්ට වඩා වැඩි මංගනං ඊ කියරනේ ඒ පතනකෝනය එක්ට වඩා වැඩි පතනකෝනයේ වැඩි නම් වර්තන ෝණයත් වැඩි උඩින්ගන්නේ වවර්තනකෝණය වැඩි ඊ තොද ඊ පතනය වෙන්නේ සීට උඩින් අවදි අවස්ථාවට උඩින් එහනම් මෙෙන මේ ෝ අවධකෝනයට වඩා අඩුයි අවධිකෝනයට වඩා අඩුයි නම් මෙ අමගද වෙන්නේ නිර්ගත වෙනවා මේක නිර්ගත වෙන. ඔන්න දැන් පරිස්මකෝනය දෙකයි සී සහසී අතර නම් අංශක හැටක් වගේ අවස්ථාවක් නම් සමහාරකිරණ සමහර කිරණ කියන අඩු පතනකෝන දෙවන ෘෂ්ටේෙන් පූර්ණ ්‍යන්ත්‍ර පරාවර්තනය වෙන හැල්ද එබන් මේ හරිය කෝන මේ හ එක්ටඩා අඩුවා අඩු පතනකෝන දෙනි පෘෂ්ටේෙන් පූර්ණ බ්‍යන්ත්‍ර පරාවර්තනය වෙන එක් කියන කිරණය දෙවන පෘෂ්ටේෙන් අවදිය අවස්ථාවට එළඹෙනෝ එක්ට වඩා වැඩි පතන කකෝන. එක් වඩා වැඩි පතනකෝන දෙවනි ෘෂ්ටේයින් නිර්ගත වෙනවා. අඩු පතනකෝන පූර් න්‍යන්ත්‍ර පරාාවර්තනය වෙනවා වැඩි පතනකෝන නිර්ගත වෙනෝ ඒ අතර මැද එක් කියල විශේෂ අවස්ථාවක්තිනෝ දෙවනි පෘෂ්ටේන් අවද අවස්ථාවට එළමෙන පැහැදලිද හොඳට බලලා ඉරිවලට එකන්න එක ලියාගන්න. ඒ කියරණය අඳන ගමන් තර්ක කරන්න කිරණයෙන් කිරණට තර්ක කරන ගමල් දියයාගන්න. හරි අපි අං හතරවනි අවස්ථාවට හතරවැනි අවස්ථාව පිතාර්ක කරන්නේ ඒ සමානයි C පරිිස්්මකෝනය අවධකෝනයට සමානයි දරන ප්‍රිස්්මකෝනය අවධිකෝනයට සමානයි. අපි ඊට ගැලපෙන විදිීරන්දිමු ප්‍රිස්්මකෝනය දලවශයෙන් අවධිකෝනයට සමානයි තර පළමු පෘ්ටේ මත පතන්න ෝනය බිින්ඳුවෙන අවස්ථාව ගම පතනකෝනය බිඳුවයි ලම්බකයි මේ මංගන්නන් සිිම්පල් ඒ පතන්නකෝනය බිඳු අවස්ථාව මේ ලම්භක කියරණය මෙතැන්ට පතනය වෙනෝ දෙවන පෘෂ්ටය මත බලන්න හරි මේක අනුුවයි මේ අනුවයි මේක අනුවරන ඒ වෙන්න ඕන අනුවරන ඒ මේ ඒ වෙන්නෝන ඒ වලගේ සීට සමානයි පනකෝය අවධිකෝනයට සමානයි එනම් කිරණය ෘෂ්ටේ දිගේ නිර්ගතවෙන්නවා කිරණ පෘෂ්ටේ දිගේ නිර්ගතවෙවා පැල්ලිල් පෘෂ්ටේ දිගේ නිර්ගතවෙන්න සිිම්පල් ඒ අවස්ථාව හරි ඉරඟට අපි ග සිපල්බ පතනකෝනේ අනුවයි පෘෂ්ටේ දිගේ පැමිණෙන කිරය කිරණය එන්නේ පෘෂ්ටේ දිගේ සිිම්පල්බ අවස්ථාව ෘ්ේදිගේ පතනකෝනය අනුවයි අපි දන්නව පෘෂ්ටේදිගේ අවත් ඇතුල්වෙන්න C මෙතනින් ඇතුල C මේක Rවන් තමයි C හර R1 R1න් සමානයිරන්නේ ෘෂ්ටේදිගේවත් ඇතුල්ලෙන අවධිකෝන R1න් සමානයි ඉල අපි දන්න Rවන් දන්න R2. ආර්වන් නාට සමානයි ඒ මේ දෙක ඒකතුව ඒ වෙන්න ඕන එතකොට ආුවන්ීන සීධන නාර්ථු තමයි ඒ ඒ සමානයි ඒ සමානයි එරං ආට කිය දෙන්නේ බින්දුව. නම් පෘෂ්ටේ දිගේ ආවොත් දෙවැනි පෘෂ්ට ම දෙන පෘෂ්ටේ මත පතනකෝනය බින්ඳුවයි පතනකෝ බිඳුුවයි කියන්න කිරණය පෘෂ්ටේ ලම්බකයි කියරනේ පෘෂ්ටට ලම්බකයි. පැලිද තොර මෙතන පතනකෝනය බිදුවයි ආර්ථ බිදුවයි කියරණය පෘෂ්ටේට ලම්බකයි ඔන්න ෝග තමයි බ දැ බාන මේක එකම දේ දෙපැත්තමාරුවෙලා පතනකෝනය බිඳදුුුවයි නම් පෘෂ්ටේ දිගේ නිර්ගත වෙනවා නිර්ගතකෝනය අනුවයි. පතනකෝනය අනුවයි නම් පෘෂ්ටේඩ ලම්භකව නිර්ගත වෙනෝ නිර්ගතකෝනය බිඳුවෙන්. බිඳුවෙන් පතනය වුණොත් අනුවෙන් නිර්ගත වෙනවා. අනුවෙන් පතනයනොත් බිදුවෙන් නිර්ගත වෙන පැත්ලි දෙකෙන්ද බිඳුවෙන් පතනය වුනොත් අනුවෙන් නිර්ගත වෙනවා. අනුවෙන් පතනය වුණනොත් බිින්දුවෙන් නිර්ගත වෙනවා. එහෙම වෙන්නේ ඒ සමානයි සී වුනොත් හදදේ? බිදුවෙන් පතනය වෙලා අනුවෙන් නිර්ගත වෙන්නේ අනුවෙන් පතනය වෙලා බිින්ඳුවෙන් නිර්ගත වෙන්නේ ඒ සමානයිඋුණොත්. පැරිලිද පතනකෝනය බින්ඳුවයි නංක් දෙවන පෘෂ්ටේ මතකෝනය C. ඒ සමානයි. පතනකෝනය අනුුවයි නම් පළමු පෘෂ්ටේ වර්තනකෝනය දෙවන පෘෂ්ටේ පතනකෝනය බින්දුවයි කෙරේ ආ2 බිඳුවයිය. පැල්ලිද. එනම් දැන් හොඳට බලන්න. අඩුම පතනකෝනය නිර්ගතවෙලා වැඩිම පතන කෝනයක් නිර්ගත වම් ඉතිං අඩුම පතන ෝනයක් නිර්ගත වෙනවානම් වැඩිම පතන කෝණයක් නිර්ගත වෙනවනම් මේ අතර මැද තියන සියලුම කිරන නිර්ගත වන්නවා රන්නේ අඩුම පතන ෝනයක් නිර්ගත වෙනවනම් වැඩිම පතන කෝණයක් නිර්ගත වෙනවානම් මේ අතර තියන සියලුම කිරන නිර්ගත වන්න ඕු දෙවන පුෘෂ්ටේ අපි ඩළවශය නල පෙන්නමු තවකිරන කීපයක් අපි මේවා ගමු හා ඊ කියලා ඩීකිරණය අඩු පතනකෝනයක් අඩු පතනකෝනයක් නම් අඩු වර්තනකෝනයක් මේ හරයෙන් පතනය වෙනි නිර්ගත වෙනවා මොකද පතනකෝනය ඒයට වඩා අඩුයි මේක ඒට වඩා අඩුයි එකනි සීත වඩා අඩුයි සීත වඩා අඩුයි නිර්ගත වෙනඔය විදියට ඊ කියන වැඩි පතනකෝනයක් අබිලම්බේ සමග සාධන ෝනේ වැඩි පතනකඕෝනය වැඩ නම් මෙතන වර්තනකෝනයක් වැඩි හ පතනය ව මෙතට ඉහැලින් හැබැයි මෙතනත් පතනකෝනය අඩු වගයක් පතනකෝනය අඩුවගයක් හරණ ෘෂ්ටේමද ඒ නිසා නිර්ගත වෙන යද විදට නිර්ගත වෙන මේකත් විශේෂ අවස්ථාවක් මොකදද ඒ සමානයි සී වුනොත් පලමනි පෘෂ්්‍රේෙන් ඇැතුල් වෙන සියල්ුමකිරන දෙවන ෘටේෙන් නිර්ගතව හරන්නේෙ ඒ සමානයි C ගුුණොත් පාළමු ෘෂ්ටේෙන් නැතුල්ලන සියලුම කිරන දෙවන ෘ්ටයෙන් නිර්ගත වෙනවා නැ අපි මීට කලින් අවස්ථාව ගත්තොත් තුමනි අවස්ථාව, තුන්වැනි අවස්ථාව අඩු පත කෝන පූර්ණ බ්‍යන්ත්‍ර පරාවර්ත නෙවුණන අඩු පතන ෝන. මේකේ කිසිීමම කිරන පූර්ණ ්‍යැන්ත්‍ර පරාවර්තනය වෙනි නෑ සියලුම කිරණන නිර්ගත වෙනවා. පැටලි හරිද අප අම් පස්වැනි අවස්ථාවට හරන්නේ පස්වැනි අවස්ථාව ඒ කුඩයි C. ද අවස්ථ හතරක් ර්ක කළ දීන මේ අන්තිම අවස්ථාව ඒ කුඩයි පස්මකෝනය අවධකෝනයටත් වඩා අඩුයි හර පිස්මකෝනය අවධිකෝනයටත් වඩා අඩුයි අවධිකෝනය හල දෙයින මේ හල දෙකට වඩ අඩු පිස්මකෝනයක් නිකං උදාහරයක් ද්‍රීතන්න අංශක තිහක් වගේ කියලා කරන්නේ අංශක තිහයක් වගේ අඩු පිස්මකෝනයක් හර අඩු පිස්ම කෝනයක් පැහලද මෙතන කාෝනය අංශක තියහයක් වගේ අඩුුවගයක් ැන් අපි ගමු මුලින්ම පතන ෝනය බිඳුව අවස්ථාව මේ පෘෂ්ටේඩ ලම්භක කියරණය මේ පෘෂ්ටේඩ ලම්භක කියරණය සිම්පල් ඒ කියලගම් පතනකෝනය බිින්දුවයි තර පතනකෝනය බිින්ුවක් ුණනොත් මේ ලම්බකවම ගමන් කරනවා අපට පුළුවන් දෙවන පෘ්ටේ මත කෝනය හොයන පතනකෝනය මේ අනුවයි මේ අනුවරින ඒ ඒවෙන්න ඕන ජාමිතිය හැබැ අපි දන්නවා ඒවලාගේ සීට අඩුයි පතනකෝනේ සීට අඩුයි නම් කිරණේ නිර්ගත වෙනවා නිර්ගත වෙනවා සිම්පල් ඒ අවස්ථාව පතනකෝනේ බිින්දුව කිරණය නිර්ගත වෙන පැහැල්ලිද ඊළඟට අපි බලමු පතනකෝනය අනුවයි පෘෂ්ටේ දිගේ පැමිණෙන කිරණේ ෘෂ්ටේ දිගේ පැමිණ කිරනේ පත්නකෝනය අනුවයි සිිම්පල් බි අවස්ථාව ෝනේ අංශක නුුවයි ෘෂ්ටේ දිගේ පැමිඳෙන කිරණය අපි දනෝ පෘෂ්ටේ දිගේ ආවොත් ඇතුල් වෙනකොඩ මෙතන කෝනේ ඇතුලෙනනකොට මෙන මෙතන කෝනේ සී වෙන්නෝ අපි ගන්න මේ ෝොනය ආර්වන් කෙල්න R1න් සමානයි වෙන්නෝ ආවන් සමානයිී වෙන්නු ඉල අපි දන්නුව මෙහෙම දෙ Rවන් Rවන් ආ සමානයි ඒ R1න්ීද එනම් සී ධනා ආර්ථ සමානයි ඒ එලට අපි දන්න ඒවලාගේ සීටඩුයි ඒවලාගේ සීටඩුයි ඒවලාගේ මේ දෙක ඒකතුවට සමානයි ස කුයි එනම් මේ එහැ පැත්තට ගන්න R2 කුඩයි බින්දුව කියලෙන්නේ අන්න එතැදි අපි ප්‍රශ්ටෙක්ට බූන පාන්න්න 2 කුඩයි බින්දුව ඒ කියනමකද බිඳුවට අඩුයි කියන්නේ රිනකෝනයක් කියන. ඇත්තටම බිඳදුව අඩුයි කියන මෙතන රිනකෝනයක් කියන එකම නෙවේ බිඳුවට අඩුයි කියන්නේ මේ පතනකෝනේ දෙවන පෘෂ්ටය මත පතනකෝනය තියෙන් නෙමෙන මේ විදියට අපි ලම්භකයන් දොත් දෙවන පෘෂ්ටය මත කිරණය පතනය වෙන්නේ අබිලම්බේට ඉහලින් නෙවේ දැ මේක බන්න අබිලම්බේට ඉහලින් කිරනය පතන එන මේ පැත්තර මේකේ අබිලම්බේට පහලින් කිරණය පතනයවෙන්න. මේක තමයි R2 R2 රිනාගයක් කියල මෙත අදහස් කරන්නේ කෝනේ රිණයි කියනක නෙමේ අිලම්බේ සමග කිරණය පතනයමන දිශාව වෙනස් වෙැයිති. තරන්නේ කිරණය පතනයමන දිශා වෙනස්. තොර වැඩි පතනකෝනයක් නම් පෘෂ්ටය දිගේ එන්නේ අංශක අනු අවස්ථල් ප්‍රාංශක අනු අවස්ථාවට අදාලොව මෙතනින් ඇතුල් වෙන්න C එහා පැත්ත ෝනය ්‍රරිනාගයක් ඒ අගේ රිණයි කරෙනකින් අදහස් කරන්නේ. අබිලම්බේයට පහලින් කිරණය පතනයවී දන්නේ අබි ලම්බයට පහලින් කිරණය පතනයවම් ඒ ළඟට මේ කිරණේ නිර්ගතවෙෙනම මෙන්න මේ පැත්තට මේ කිරණේ නිර්ගතවෙන්න මේ පැත්තට ඒකත් විශේෂත්වයක් තියෙන හොදර බාන් විශේෂත්වය තමයි සිම්පල් ඒ කියන කිරණය අප ගමනය වෙලා තියෙන්නේ දක්ෂිනාවර්ත වූ හරන දක්ෂිනාාවර්තෝ හැබයි සිම්පල් බ කියන කිරණය මෙතනවර්තනයේ දී දක්ෂිණාවර්තව අපගමනය වෙලා දෙවනිවර්තනයේදී වාමාවර්තෝ අපගමනය වෙනවා කියරණය අපගමනය වන දිශාව එකින එකට ප්‍රතිවිරුද්ධ වෙනවා. මෙ මේ ඒ උඩැයි සී අවස්ථාව විශේෂයි මේක ගැනමං ගානකුත්හදනෝ ගාන හැදවාමහෝ දටමතේරේවි දැනට නිකංඔොලුවටදා ගන්න පතනකෝනය බින්දුුවයිනං පහලට අපගමනය වගේ දක්ෂිනනාාවර්තෝ අපගමනේ වෙලා නිර්ගත වෙන පතනකෝනය අනුවයි නං ඇතුල් වෙන්නේ C එතකොට දෙවනි ෘෂ්ටේ මත කෝනේ රිනවෙනවා රිනවෙනවා කියනෙ අගේ රිනාගයක් කියන්නේ එකෙන් අදහස් කරන්නේ කියරණය පතනය වන්න අබිලම් බේට පහලින් කියන එක අබිලම් බේට පහලින් ත කිරණේ නිර්ගත වෙන්නේ ඉහල දිශාවට. අවස්ථා දෙකේදී වර්තන දෙකේ දී අප ගමනය වෙන්න එකනෙට ප්‍රතිවිරුද්ධ දිශාවට ගන්න වර්තන දෙකේ දී අප ගමනය වන්න එකෙට ප්‍රති රද දිශාවලට පැල්ල . ඩැන් මේ විදිර පහලට නිර්ගත වන කිරණයකුත් තියෙනවනම් ඉහලට නිර්ගතය වන කිරණයකුත් තියෙනවනම් අනිවාරෙන් මේ අතර තියන්න ඕන ලම්බකව නිර්ගතව වන කිරණය. ඒ ඇනේ දෙවන පෘෂ්ටේ මත පතනකෝනේ බිඳු වෙන අවස්ථාවක් තියෙන්ෙනවා මෙින මේ වගේ මංගන්නං විශේෂවස්ථාවක් X කියනකිරණයට අදාලව දෙවන පෘෂ්ටේ මත පතනකෝනේ බින්ඳුවක් වෙන්න ඕ. වන පෘෂ්ටේමත පතනකෝනය බින්දුයි නම් කිරණය ළම්භකව නිකුත්වෙෙන්න්නවා. හරිදක් කියන කිරණයට අදාලව දෙවන පෘෂ්ටමත පතනකෝණය බින්දුවක් වෙෙන්න්නවා. මේක ලම්භකව නිකුත් වෙන්නවා. හොඳලාගල් අපි සාමාන්‍යං දෙවන පෘෂ්ටේමත පතනකෝණය ගන්නේ R2 කියන. සර්ද එතකට අපි දන්න Rවන්න R2 සමානයි a. මට මේ අවස්ථාවේ R2 දෙවන ෘෂ්ට මත පතනකෝන බිින්දුවක් වෙලා ළම්බ ව ුෙන්න. බිඳුවක් වෙ ළම්බකවනි ුತ್. 1න R2 බිந்துුවක් වෙෙන්න්න. එහම නං R1 කියයක් වෙන්න ඕනද ෙන්න්න. එක් කියන කියණය ලම්බකව නිර්ගත වෙනවනම් දෙවන පෘෂ්ට මත පතනකෝන බින්දු වයිනම් කියරණ පළමු පෘෂ්ටේ වර්තන ඕන ආ1න් කාඩ සමාන න්න ඕන ඒට සමානවෙවා. හරණේ ඒට සමානවෙන්නවා. ඒකන න්න මෙතනකෝනය පළමු පෘෂ්ටේ මත වර්තන කෝනේ මේක කාඩ සමානවෙන්න ඕන ඒට සමානවෙන්නවා. වාඩ අප හැල්ලි වෙන්න කලින් කියන එකන්නෙ ඇද ගත්තන හොඳයි නැ ඔක්කොමෙන්දම පහැල්ලි. පතනකෝනේ බිින්දුවයි ලම්බකවාාව නිර්ගතව වන දක්ෂිනාවරතව අපගමනෙවනේ පත්තන කෝනේය අන්නුවයි. වර්තන දෙකක් වෙනවා අප ගමනය වෙන් එකනෙකට ප්‍රතිවිරුද්ධව දෙවන පෘෂ්ටේමත කිරනන්නේ පතන වෙන් අබිලම්බේට පහලි මෙතන අබිලම්බේට ඉහැලින් පතනයවෙන්නේ මේක අබි ලම්බේයට පහලින් පතනෙවෙ ඒකයි මෙතැන් රිනාගයක්කේ. හල් මං විශේෂවස්ථාවක් ගත්තා එක් කියල කිරණය එක් කියන කිරණය දෙවන පෘෂ්ටයෙන් ලම්බකව නිර්ගත වෙන්. ලම්භකව නිර්ගතවෙන්න ආතු මෙතනාර්ටු බින්දුවක් වවෙෙන. ළම්බකව නිර්තවෙෙන්න්න පතනකොනේ බින්දුවක් වෙන්න. බිඳුවක් වෙනවන R1 ඒට සමානවෙන්න ව. ඒකතෑ මං ඇන්දේ R1න් ඒ සමානවෙෙන්නෝ දැන් අපි හිතමු එක් අඩු පතනකෝනයක්ක්ටාඩු පතනකෝනයක් අපි ගමු Dක් අඩු පතන කෝනයක් පතන කෝනාඩුයි නම් වර්තන කෝනාඩුයි පහලින් වර්තනකෝනාඩුයි පහලින් තර පහලින් නම් මේ කිරණේ නිර්ගත වෙන්නේ පහල දිශව යන්නේේ හ නම් නිර්ගත වෙන්නේ පහලදිශාවට ද ඊ රඟට එක්ට වැඩි අවස්ථාවක් එ වැඩි අවස්ථාවක් අපහිතමු E එ වැඩි නම් මෙතන පතනකෝනේ වැඩිනම් වර්තන ෝනය වැඩි එක් වැඩිුණක් කිරණය යන්නේ මේ පැත්තේ එක්ට ඉහලින් නිල්පාට කිරණයට ඉහලින් එතකොට දෙවනි ෘෂ්ටේ මත කිරණය පතනය වෙන්නේ අබිලම් බේට ඇටින් අබිලම් බෙට ඇටිං කිරණය නිර්ගත වෙන්නේ සාමාවර්තව අප ගමනය වෙන්නේ මෙන්න මේ පැත්තර. පැදලිද නිර්ගත වෙන්නේ මෙන්න මේ දශාවට මේ අන්ඩඊ ඔන්න ඕක විශේෂ අවස්ථාවක් හරිද සාමාන්‍ය මේ වගේ පිස්්මපි පරීක්ෂණලට භාවිත කනව අඩු පරීක්ෂණලට ගන න හැ ඒ කුඩයිසි ඒ කුඩයි සී වනොත් අඩු පතනකෝන පහලින් පතනයේ වෙලා දෙවන පෘෂ්ටේමත, ක්ෂිණාවර්තව අප ගමනේ වෙලා නිර්ගත වෙන. වැඩි පතන ෝන ඉහලින් පතනය වෙලා ඉහට තර ඉහලට පතනයකට අබිලම්බේට පහලින් පතනය වෙන්. පෘෂ්ටයේ ඉහලින් අබිලම්බේට පහලින් පතනය වෙලා කෝනේ රීන වෙලා උඩට නිර්ත වෙන ොඩට කියැන වාමාවර්තව අප ගමනයනි. විශේෂ අවස්ථාවක් මංගත්තා X කියලා x කියන කියරනේ. බව නිර්ගත වේ රන්නේ ෘෂ්ටේ ලම්බකෝ නිර්ගතවෙන්න එකන මෙතැන පතන කෝණය බින්ඩයි මෙතන වර්තනකෝණය යට සමානයි. X අ අු කිරණ අඩු පතනකෝන පහලින් නිර්ගත වෙනවා X වැඩි පතනකෝන ඉහලින් නිර්ගත වෙන. හරක් අඩු පතනකෝන පහලින් නිර්ගත වෙන X වැඩි පන ෝන ඉහලින් නිර්ගත වෙනවා. ඩ නේව යටති නවා. යන ිය පැල්ලිද උඩිංගනේවා යටටින් යනවා යටටිංගනේවා උඩියන් කොයිගටයි නිර්ගතවීම සිද්ධරේ. ඔන්න අපි අවස්ථා පහක් කතාගරා මේ අන්තිමේට. ඒ කුඩයිසී. හරිද දැම්මන් නිකම් මේ අවස්ථා පහම ආෙත් සාරාංශයක් වගේ මතක් කරන්න හොඳරහගර. අපි මුලින්ම කතා කරේ ඒ විශාලයි දෙකයිසී අවස්ථාව. ඒ විශාලයි දෙකයිස වුනු ප්‍රිස්්මකෝණය ගොඩක් කිලොකුයි පලවෙනි පෘෂ්ටේ නැතුල්වට කිසිම කියරණයක් කිසිම කියරණයක් දෙ ෘ්ටේ නිර්ගතුන නෑ ඔක්කොම ර්ණ ්‍යන්ත්‍ර පරාර්තනය වුන. කිසිම කියරනයක් දෙෙවනි ප්‍රෘෂ්ටේ නිර්ගත වුණේ නෑ සරන්න ඊළඟට අපි අවස්ථාව කතා කර ඒ සමානයි දෙකයිසිී ඒ සමානයි දෙකයිසිී අවස්ථාවේ දදි එක්ම එක කිරණයක් නිර්ගත වුණනා ඒ තමයි පෘෂ්ටේ දිගේ පැමිණින කිරණය පෘෂ්ටේ දිගේ නිර්ගත වුණ. හරන්නේ පෘෂ්ටේ දිගේ වෙල්ල පෘෂ්ටේ දිගගේ නිර්ත වුුණ ඒ සමානයි දෙකයිසි. ඊළඟට අපි කතා කරා දෙකයි සීට අඩුයි සීට වැඩි දෙයි සීට අඩුයි සීට වැඩි මේ වෙලාවට අඩු පතනකෝන අඩු පතනකෝන පූර් නබ්‍යන්තර පරාවර්තනය වුණා වැඩි පතනකෝන නිර්ගත වුණා. ටඩෙ අඩු පතනකඕන පූර්ණන අබ්‍යන්තර පරාවර්තනය වුුණා වැඩි පතනකෝන නිර්ගත වුණ. ඊනඟට අපි කතා කරා ඒ සමානයි සී ඒ සමානයි C අවස්ථාවදී සියලුම කිරණ නිර්ගත වුණා සියලුම කිරණ නිර්ගත වුණ මේගල්ලෝ මේ පැත්තට පෘෂ්ටයේ දිගේ නිර්ගත වුණා පෘෂ්ටේ දිගේන කිරණේ ලම්භකව නිර්ගත වුණා සියලුම කිරන නිර්ගත වුණ ඒ සමානයි වෙනකට සියලුම කිරන නිර්ගතව අන්තිමට අපි කතාගරේ ඒකුයි ඒයි ඒකුයි අවස්ථාව ඒකත් විශේෂ අවස්ථාවක් කුඩයි වනාම අඩු පතනකෝන පහලින් නිර්ගත වුණා වැඩි පතනකෝන ඉහලින් නිර්ගත වුණ හරණ පැහැදලි දෙක විශේෂ අවස්ථාවක් මේක තමයි එක් කියල දෙමම අඩු පතන ෝන පහලින් නිර්ගත වුණා වැඩි පතන කෝන ඉහලින් නිර්ගත වුණා කැනේ දෙපැත්්‍රරම අපගමනය වුණා මේ පැත්තරත් කිරනප ගමනේ වුණනා මේ පැතරත් අප ගමනය දෙ පැත්තරම අපගමනයවීම සිද්ධ වෙන්නේ ඒකුඩයි සී අවස්ථාවයි විතරයි මේ හැම අවස්ථාවකම අපගමනේ සිද්ධ වෙන්නේ එකම දිශාවකට මේ හැමවස්ථාවකිරීමම අපගනේ සිද්ධ වෙන එකම දිශාවකට පළමු කෘෂ්ටේෙන් ඇතුල් වෙලා දෙවන පෘෂ්ටේෙන් නිර්ගත වෙනවා නම් අපගමනේ සිද්ධ වනේ එකම දිශාවකට හැබැයි මෙතනද පළ පෘෂ්ටේෙන් ඇතුල් වෙලා දෙවන පෘෂ්ටේ නිර්ගත වෙනවා හැබයි අපගමනේ සිද්ධ වනාා එකනෙකට ප්‍රතිවිරුද්ධව. ඔන්න සාරංශය ඒ විශාලයි දෙකයිසි කිසිීම කිරණයක් දෙවන පෘෂ්ටෙන් යනන ඒ සමානයි දෙකයිසි පෘෂ්ටේ දිගේන කිරණය පමණක් පෘෂ්ටේ දිගේ නිර්ගත වෙන. දෙකයිස සහ සී අතර අඩු පතනකෝන පූර්ණ බෙන්න්ත්‍ර පරාවර්තනය වෙන වැඩි පතනකෝන නිර්ගත වෙනවා. ඒ සමානයිසි සියලුම කිරණ නිර්ගත වෙන පටන්ගන්න සියලුමු කිරෙන. බින්දිවේසිට අනුවදක්වා සියලුම පතනකෝනවලට අදාළ කිරණ නිර්ගත වෙන. ඒ කුඩැසි. සියල්ලම නිර්ගත වෙනවා හැබැයි අඩු පතනකෝන දක්ෂිනාවර් තප ගමනයක් පෙන්න්න නො වැඩි පතන ෝන වාමාවර් තප ගමනයක් පෙන්දුුම් කරනු පැදලි ඔන්න අපි කතා කරපු අවස්ථා පහ දැන් මේ අවස්ථා පහෙන් මෙන මේ අවස්ථාවට තමයි අපි ගේසතිය කතාගරපු උදදාහරණය දාළලවෙන් මේ අවස්ථා පහෙන් ගේසතියේ කතාගර එක උදාහරණයයි ඒ හදපු ගාන මේකට තමයි අදාළවේ අද මම හදන්නේ මෙන මේක පැහැදිි කරන්න ගානක් ඒ කුඩයිසි පැහැදලි කරන්න තමයි අද ගාන හද හරන හෝොරි හෝමක් එකොළහේ දොලොස්නි ගාන් අපි හෝම්මර්ක් එකොළහේ දොළස්වනි ගාන හදලා මේක තේරුන්ගම හරිද ගාන බලන්න ප්‍රිස්මකෝනය අංශක විස්සක් වන පිස්මයකට අංශක හැත්තෑවක පතනකෝනය සහිතව කියරණයක් පතනය වී වර්තනාක දිල දිනෝ එක ඇදශම් පහහි කියර පමු පෘෂ්ටේ වර්තන ෝනය සොය අපි කොටසිං කොට ස හද හදද පස්්මකෝනය අංශක වි්සයි බො පොඩි පළමු පෘෂ්ටය මත පතන ෝනය අංශක හැත්තෑවයි විශාලයි හොඳ බල ප්‍රිස්මකෝනය පොඩි අංශක විස්්සයි ඒවලගේ අංශක විස්සයි සීට අඩුයි සීට අඩුයි පළමු පෘෂ්ටය මත පතන ෝනය ගොඩක් වැඩි අංශක හැත්තෑවයි හර අංශක හැත්තෑවයි වර්තනය වෙනකොට පතනකෝනේ වැඩි නම් වර්තනකෝනයත් වැඩි මේක මම ගන්නම් ආවන් හර ආවන් මුලිම කියන්නේ වර්තනකෝනේ ස්වයන්න කියලා ආවන් හොයන තැ මුලිම කියන්නේ මේ පී කියල හිතුම් මේ ලක්ෂේ පිහි වර්තනයට ස්නෙල් ලියීමේ දාම්. ප වර්තනයට ස්නෙල් ද විදාමු පතන එ වර්තන සයින් අයිබෙදීම සයින්නාත් පතනකිරන වාතයේ වර්තනකිරණ වීදුරුවේ වර්නකි වීදුරුවේ පතනකෝනය අංශක හැත්තෑවයි වර්තනකෝනය දන්නේ නෑ ආරක වාතයට සාපේක්ෂ වීදරෝල වර්තනාන්ක එකඇදශම පහයි හැත්තෑව ත්‍රිකෝනමිතික වගෝකින් බාන වවා සයින් හැත්තෑව නමයයි තුනයි නමයයි හතයි. සයින් හැත්තෑව බින්දශම නමයයි තුනයි නමයයි හතයි. න්න නමය තුරයි නම හතයි බදීම සයින් ආරක සයින් ආරක මෙතැනින් හවාගන්න නමයයි තුනයි නමයයි හත බෙදීම එකයිදශම පහයි සුළු කලබාන්න සයින් නාරක සුළුකර තුත්තරය එන්නේ හැට දෙකයි හැටහතර හයයි දෙකයි හයයි හතර ඩක් ත්‍රිකෝන මිතික වගුවෙන් සයින් ඉන්නවෙස් බලන්න ආර්වන් කෝනේ හෝගන්න පළන් ආරර්වන්න එන්නේ අංශක තිස් හටයි කලා හතලි සහක් අපි ත්‍රිකෝන මිතික වගුවක් භාවිතා කරොත් අංශක තිස් සටයි කලා හතලි සතක් කියෙලෙන් මෙෙන ආරර්බන් කෝන. පළමු පෘෂ්ටයේ වර්තන කෝනේ. සද ඊරඟට පඩ පොළුවන් දෙවන පෘෂ්ටේ වර්තනකෝනේ හවාගන් දෙවන ෘෂ්ටේ වර්තනකෝන මේ අපි ගන්නේ R2 සාමානයෙන් අපි දන්නවා Rවන්න R2 ඒ R1න් තිස් අටයි කලා හතලිස් හතයි දන R2 ඒ ඒය පරිස්්මකෝනය විස්්සයි සුළුකරොත් වෙන්න ඇත්තටම ්‍රීන දහටයි කාලා හතලිස් සතයි ඔතරන්න රින්න උනාහම බයවෙන්න පා තරන්නේ මෙතන ඕෝනේ රින උනාම් බයවෙන්න පා ක්‍රීන ලකුණෙන් අදහස් වෙන්නේ කියරණය පතනය වෙන්නේ අබිලම් බේට පහලින් රිින් ලකුණේ අදස්ශවෙන් අබිලම් බේට පහලින් කියනක හැබයි ආ2 වල විශාලත්වය කියද දහටයි හතලි සත තමයි තන්නේ ආ2 වල විශාලත්වය දහටයි හතලි සතතම පැදලිල් ඊළඟට අපට පුොළුවන් මෙ මෙතන කිව් කියල ගත්තොත් මේ ලක්ෂයේ කිව්හි වර්තනයට ස්නෙල්නියමේ දාන්න කියරණේ නිර්ගතවෙන්න මේ පැත්තට නිර්ගතකෝනයමං ඊ කියලගන්නා. හරිද දැන් අපි කිවහි වර්තනයට ස්නෙල් නියමේ දවම් කිවහි වර්තනයට පතන එන්වර්තන සයි අයිබෙදීීමම් සයින්නා පතනකිරණ වීදුරුවේ වර්තනකිරණවාතයේ පතනකෝනය ආර් දෙක ප්‍රීන අමතක කරන්න ප්‍රීන අමත කරන්න රින කියනකින් අදහස් කරන්නේ අබිලම්බේයට පහලින් කියන එක කෝනේ විශාලත්වය අංශක දහටයි කලා හතලිස් හතයි නිර්ගතකෝනය ඊ GNA GNA අපි දන්නේ අපි දන්නේNG ම Gන්නේ ලියන් පලම් එහෙම එකට NG නියන් ල එකට එ සයින් දහටයි කලා හතලිස් හත එක බානෝන සයින් දහටයි කලා හතලි සත කිීරි කියල බලන්න ඕන සයින් දහටයි කලා හතලි සතේරන්නේ දර්ශම තුනයි දෙකයි 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 හද එහෙමුණොත් බැදීම සයින්ඒ සයිඒ අපි දන්න එකට එජී කියන එකට එකේදශම් පහයි කෙෙකේශම් පහයි දශම තුනයි දෙකයි දෙකයි දෙක බෙදීම සයින් නී කෙළෙන් අපි මේක සුළු කල්ලා සයින්ී හවා ගන්නෝ හරන සුළු කල්ලා සයින්නී හොයා ගන්නෝ පැට්ලිද මං ඉඩමදි නිසා මෙතන්ට ගන්නා සයින්ඊ හර ඉඩමදදි නිසාම මෙතැට ගන්නම් සයින් ඒ මේක සුළුකරොත් එන්නේ හතලිසටයි තිස් තුනයි හතලිස් අටයි තිස්තුනයි බිින්ුවේ දේශම හතරයි අටයි තුනයි තුනේ හරන සයින් . අපි සයි ඉවස් බැලුවොත් සයින් ඉන්වස් බැලොත් අපටෙන්නේ ඒ කෝනය අංශක විසිටයි කලා පනස් හතරයි. ඊ කෝනේනේ අංශක විසියටයි කලා පනස් සතරයි. පෑල්ලිද ඔන්න ගාන හැදුවමං කොටසිං කොටස පළමු පෘෂ්ටේ මද පතනකෝනේ අංශක හැත්තැවයි කියලා දීලතිී නො පළමු වර්තනයේදී වර්තන ෝනය ආර් එක හෙව්වා අංශක තිස්සටයි කලා හතලිස් සතයි ඊරඟට අපි දෙවන පෘෂ්ටේමත පතනකෝනේහෙව ආ2 ෆ්‍රීනාගයක්කාවේ ෆ්‍රීනවෙන්න හේටුව අබිලම්බේට පහලින් පතනය වෙන නිසා. ඊරඟට අපි දෙවනි වර්තනයට ස්නෙල්නියමේ දාලා ඊ කෝනවා ගත්තා නිර්ගතකෝනය අංශක විසි අටයි කලා පනස්සතරක් කියලා. පැහැදලිද කෝනටික හොපපුක තේරනවාවද. තරමං අදදාල කෝන්ටික ලියාගන්න මොකද ඉදිරි සුළල කිරීමට ඕනවෙනවා ආර වන්න පටාවේ අංශක තිස් අටයි කලා හතලිස් හතයි Rටවාව අපට ෆීන දහටයි කලා හතලිස් හතාක් ඊළඟට ඊ ආවා අංශක විසි අතයි කලා පනස් හතරක්. හරිද ඔන්නොඔයි ජර්තමයි ඕන ලැබුණි පැහැදලිද. අපිදැං ගාන කොට ස් කීපියයාම හදවා. පලවැවෙනි කොටස හැදවා ආරවන් හෙව්වා දෙවැනි කොටස හැදවා R2 හෙව්වා. තුන් වෙනි කොටස හැදවා නිර්ගත කෝනේ ඒ හෙව්වා හතරෙන් කොටස කියන්නේ කිරනේ ගමන් මාර්ගය අන්ඳන්න ඒකත් ඇදල තිී නැත්තරම මෙතන ආර්වන් හෙව්වා R2 හෙව්වා ඒහෙවවා ඒටික හොල රණේ ගමන් මාර්ගය ඇදරද. අපෙන් අන්තිමටහන්නේ කියරණේ මුළලු අප ගමනයස්වය හොඳට හගන්න අපි සාමාන්‍යයෙන් අප ගමනය හන්න භාවිතා කරනවා සමීකරන්නේ අයිධන ඊරීන ඒ. ඇත්තටම මේ ගානට මේ සමීකරණය භාවිතා කරන්න බැහැ හොඳර හගනි. කියන්දය හරින්න පස්සෙ පැහැල්ලි කරන හොඳ දැන් පලවෙනි ලක්ෂයේ පීවල වර්තනයේදී හොඳට බන්න පතන කිරනන්නේ දික්කරොත්. වර්තනය වීමදී වර්තනකිරණය අපගමනය වෙන්නේ දක්ෂිනාවර්තව ම මේ ගන්නම් දක්ෂිනාවර්ත අපගමනය ඩී එක කියලා ඩී එක මුලින් හවාගන්න දක්ෂිනාවර් අපගමනේ ඩී එක සමානයි මෙතනින් ගන්නපුලක් මේක හැත්තෑවයි මේ ආර්ුවන් එහෙනම් ද එක දන ආරුවන් හැත්තෑවයි හද ඩ එක දන ඩ එක දන ආරුවන් හැත්තෑවයි පැහැලි දෙ කියදේ මේක හැත්තෑවයි මේ දෙකේ එකතුව තමයි හැත්තෑවට සමානවෙන්න ප්‍රතිමුකයි හැත්තෑවයි මේක හැත්තෑවයි ඩී එක දනාරවන් හැත්තෑවයි එහ ඩ එකෙන්නේ හැත්තෑව රිීන ආරයකයි හරිද හැත්තෑව රිීන ආරයක ආරයකහහා ගත්ත කියද තිස්සටයි කලා හතලි සතයි තිස්සටයි කලා හතලිස් සතයි ඊළඟට මේක සුළු කළ ඩියෙක්ගම් අපි මෙදර කලා දහනයි ඇබ දහතුනයි මෙතර නමෙන් එක්කයි හයෙන් තුනයි. අංශක තිස්ස එකයි කලා දහතුනයි දී එක. ඊළඟට හොඳර බලන්න කිව්වල වර්තනය වෙනකොට පතනකිරණේ දික්කරොත් කිරණය අපගමනය වෙන්නේ වාමාවර්තව වාමාවර්තව මේක වාමාවර්ත අප ගමනේමන් ඩී දෙක කියලාගන්න වාමාවර්තව. එත්තකොට හොඳර බලන්න මෙ මේ ආර් ආර් දෙක හද මේ ආර් දෙකත් ආර් දෙක තුට ඩී දෙක ද ආර් දෙක තමයි ඊ වෙන්නේ ඩී දෙක වාමාවර්තයි ඩී දෙකට ආර් දෙක එකතුකරොත් තමයි ඊ වෙන්නේ එනම් ඩී දෙක සමාන වෙන්නේ ඊරිනාර් දෙකට කියද ඊ විසියටයි පනස් සතරයි විසිටයි පනස් සතරයි ආර් දෙක කියද දහාටයි හතලස් සතයි මෙතන විශාලත්වය දාන්න හොඳේ කෝනවල විාලත්ව පට වශ වෙනිි දහාටයි හතලිස් හතයි දහටයි හතලිස් සතයි මේක සුළු ක ලබාන්න ඩී දෙක කියරි කියලා ඩී දෙක වාම අවර්තයි ඩී දෙක වාම අවර්තයි අඩු කරන්න මෙතන හත්තයි චඩ මෙතන හත්තයි දහයයි අංශක දහයයි කලා හතයි ඩී දෙක දැන් හොඳර තේරුම්ගන්න පලවෙනි වර්තනයේ දී අපගමනය දක්ෂිනාවර්තයි දක්ෂිනාවර්ත අගේ විශාලයි දෙවැනි අපගමනය වාමාවර්තයි කුඩයි හැබැයි කියරණය අපගමනය වෙලාතියන එකක්නකට ප්‍රතිවිරුද්ධව ඇත්තටම මුලු අපගමනය කියන්නේ1 න2 තමයි මුළු අපගමනයගෙන් D1න් න2 තමයි හැබැයි D1 දක්ෂිනාවර්තයි D2 වාමාවර්තයි ඒනම් මුලු අපගමනය හොයනකොට එක දිශාවක් දන කිය හිතන් හ එක විශාවක් දන කියෙලිතන්. අපි දක්ෂිනාාවර්ත දිශාව දන කියලා හිතුවත් D1 ධනවෙලා D2 රින වෙන. පැහැත්ලි දෙ කියෙන්දෙ අප ගමනය එකිනෙකට ප්‍රතිවිරුද්ධ නිසා එක පැත්තක් දන කියල උපකල්පනය කරන සිද්ධ වෙන. එතවට දක්ෂිනාාවර්ත දිශාවමන් දන කියලා ගත්තේ D1වලගේ විශාල නිසා. දක්ෂිනාවර්ත පැත්ත දන කියලා ගත්තොත් D1 ධනාගයක් වෙලා D2 හරිනාගයක් වෙන. දැන් ආදේකරුම්. ළ අපගමන 1 තිಿස්ස එකයි කලා දහතුනයි දන ಹ್ರීන දහයි කලා හතයි දැන් සුළු කරන්න මෙතනිගන කලා හයයිනින විසිිය එකයි. අංශක විසියකයි කලා හයයි ළු අපගමනේ. හරන ಸරි මුළු අපගමන ී අංශක විසියකයි කලා හයි කයි පැත්್ತරද දක්ෂිනාාවත්ತು. හරනේ. දක්ෂිනාවර්තව ඕක තමයි මුළුව අපගමනය පැහැල්ලිද ඩැන් අපගමනය හොයනකොට ළමෙක්්‍ර ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් ඇයි මේ සාමාන්‍යයෙන් භාවිතාගන සමීකරන ගන්න බැරිද මේක ගත්ව තුත්තරයෙන් නැද්ද කියෙන ඔයාට ඔන්න මේකට ආදේශ කල බාන පුළුවන් හොඳරගන්න අයි කියීයද හැත්තෑවයි මේකන පතනකෝනේ අයි හැත්තවයි හරිද ඊකීයද විසිටයි පනස් සතරයි ඒක යද බිස්සයි අපි මේකට ආදේශකර අයි හැත්තවයි ඊ විසි අටයි පනස් හතරයි කලා ඒ විස්සයි මේක සුළු කලබාන් මේක සුළුකරොත් එන්නේ මෙතන නිසග්‍යාම හැත්ත අටයි කලා පනස් හතරයි. නමුත් අපට උත්තරයාවේ අප ගමන දෙක වෙන මෙෙන ම හොය ලපි සම්ප්‍රයුක්තය සපලගේ ගත්තොත් විසිය එකයි කලා හායි ඒ මේ සමීකරණට ආදේශකරොත් එන්න උත්තරේ දැන්ට ලැබුණ උත්තරට ගැල්ල පෙන්නේි නෑනේද මොකත් ඒකට හේතු කොන්තරාගනින් ඒකට හේතුව තමයි ඇත්තටම මේ සමීකරණය මේ අවස්ථාවට වලගුවවෙන්නේ නෑ අර්දය හොඳරගණින් සාමාන්‍යෙන් මෙන පිස්මයක පිස්මකෝනය ඒ සීටවඩා වැඩි නම් ඒ විශාලයි සී නම් දී සමානයි අයිධන ඊ වින ඒ ඒ වගේම ආවන්ඩන ආට සමානයි ඒ කියන සමීකරන්න භාවිතා කරන්න පුළුවන්. හරිද ප්‍රිස්මකෝණය සීට වැඩි නම් මෙන මේ සමීකරන්න භාවිතා කළ හැකි අපි ගියසතිය ගාන හැදුවේ මේ සමීකරන භාවිතා කරලා. ගේ සතිය තිරි කතාකරෙත් මේ සමීකරනවලට අදාලෝ හැබැයි අපට මේ සමීකරන්න භාවිතා කරන්න පුළුවන් වෙන්නේ පිස්ම ෝනය සීට වැඩි නම් විතරයි. දැන් අපි අදහදන ගානේ ප්‍රිස්්මකෝනය සීතා අඩුයි ප්‍රිස්මකෝනේ සීට අඩුනක් ඇත්තර ම අපට මේ සමීකරන භාවිතා කරන්න බැහැ. හරිද ඔන්නන්නේඒ එක හොඳට පැහැදිලිව ලියද තියාගන්න සීට වැඩි අවස්ථාවල තමයි අපි මේ සමීකරන භාවිතා කරන. සීට අඩු නම් අපට මේ සමීකරන භාවිතා කරන්න බැහැ. දැම්මම් පැහැලි කරන්නක් මොකද්දකට හේතුව කොහොමදහෙම වෙන්නකර හොඳදර හගින්. අපි ගාන හැඩුවේ පිස්මකෝනය සීට අඩු අවස්ථාවක්මටික මකුම් ඩැන් පරිිස්මකෝනය සීත අඩු අවස්ථාවේදී පළමු අපගමනේ වන් හැත්තෑවරිීනාර් වන්නේ මෙතන හැත්තෑව කියන්නේ පතනකෝනය මං ඒ අදේශ කරන්න සංකේතවටය ඩීවන් කියන්නේ අයිරිනාර් වන්නේ කඩ ඩීවන්ෙන යිරිනාර්වන් සුළු කරපටි මකනවා ඒ අපි 2වල් කියොත් D2 කියන්නේ මෙතන මෙ ඊරිනාර්ථූන කියන ඊරිනාර්ටු D1න් දක්ෂිනාවර්තයි 2 වාමාවර්තයි ඔනුම මෙතරෙන ලවා 1න් අයිරිනාර්වන් දක්ෂිනාවර්තයි 2 වාමාවර්තයි ඒක එන්නේ ඊරිනාර්ට හරි ඊරිනාර්ට ර දැන් අපි අප ගමන දෙක දන්නවනි ද මන ුවපගමනය හගර මං මුළුව අපගමනේ හොයන්න මේදක එකතු කරනවා. මේකම දමයි මුළු අපගමනයහ මේදක එකතු කරනවා හැබැයි අපි ලකුුණක් සලකනව එකන එක පැත්තක් දැ කියන සලකනෝ අපගමන දෙක එකනකට ප්‍රතිවවිරුද්ධ නිසා හරිද එතවන මුළු අපගමනේ Dී මම දක්ෂිනාවර්තව ගත්තොත් D1න් දක්ෂිනාවර්ත නිසා ද නයි D2 වාමාවර්ත නිසාරි නයි. ල ගමන ක්ෂ ර්තවගත්ත D1න් ව D2 කිය මංආදේශ කරන්න. D1 අරි R1 D2 ඊරි e, D2 මේ දෙක එකතු කරන. එකතු කරනොට මෙතන අඩුවන්න හේතුව තමයි මේ දන එකනෙකට ප්‍රතිවරුද්ධ නිසා ම දක්ෂණනාාවවර්ථතා අප ගමනේ දන කිය ගත්තේ. සුළු කරොත් එන මෙ මෙහෙම. හොඳ බාන්න අ රිී E හොම ඊටම මෙතනින් අයිරිනඊ ්‍රීන ලකුණක් කෙලිට ගත්තොත් මට එන Rවන්රිල ඩැ හොඳයට බලන්න මේ අවස්ථාවේ ඇත්තටම අපි ගාන හදනකොට ආවන්2 සමානයි ඒ කියල භාවිතා කරාහි වන්දනාටු සමන ඒ එකළ භාවිතතා කරාට ඒක එච්චරම නිවැර දින සැ භාවිතා කරට ඒ එච්චරම නිවර දින හොද බාන ජාමිති අනුව මෙතන අිලම්බ දික්කරොත් මේ අබිලම්භයයි මේ අබිලම්බයයි දික්කරොත් අබිලම්බ දෙක චේදනය වෙලා මෙන මේ හැදෙන කෝනය මේක තමයි ඒවෙල්ලි මේ අබිලම්බයයි මේ අබිලම්බයයි දිික්කරොත් මෙ මෙතන කෝනය තම ඒවෙනි ඇත්තටම මේක ආවන් මේ ආථු ත්‍රිෝනය ත්‍රිකෝණයක පාදයක් ඩික්කිරීමෙන් සෑදෙන බාහිරකෝනය ආවන් ත්‍රිකෝණයක පාදයක් දිික්කිරීමෙන් සෑදෙන බාහිරකෝනය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝන එකේ ඒ එකතුවට තමයි සමානමෙන් R ත්‍රිකෝනයේ මේ ත්‍රිකෝනයේ පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිරකෝනය අ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝන එක තුටතයි සමාන වෙන් නම් R1 සමානවෙන්නේ ඒදන e R2 වද ඒනං ඇත්තටම R12 තමයි ඒට සමානවය අපි සාමාන්‍යයෙන් භාවිතා කන සමීකන මේක මේ R1න්2 සමානයි ඒ මේ සමීකන වලංගු වෙන්නේ ඒ විශාලයි සීනම් විතරයි ඒකුඩයි සීනම් ඒකුඩයි සීනම් ආර්වන් ්‍රීනාාර්ථූ තමයි ඒ බෞ් පත් ජාමිතියනු පැහැදලිද එම් R1න්නා වෙනුවට දන්න පුළුවන් ඒ එතකොට ඩී සමානයි අයි ්‍රීන්න ්‍රීන්න ඒ ඔන්න සමී කරනය පැහැදලිද දැන් අපි සාරාංශයක් කතාකරොත් හොඳට බලන්න සාරාංශයක් කතතා කරොත් පිස්මකෝනය ඒ සීට අඩුනම් පරිිස්මකෝනය සි හිට අඩු නම් Rවන් රිීන ආට සමානයි ඒ කියල එනවා ඒ වගේම අප ගමනය අයිරින්න ඊ රිීන්න ඒ කියලනවා පැත්ලිද අපි සාමාන්‍යයෙන් ගරන් හැඩුව ගිය සතියේ මේ जाතිය ඒ විශා ලයිසි එතකොට මේ සමීකණ දෙක හරි අද ගෑදුවේ විශේෂ ගාන ඒ කුයි ඒ කුඩයි සී නම් R1 රි2 තමයි ඒ වෙන්නේ ඩ සමානවෙන්නේ අයි දන ඊ නෙවෙයි අයි ්‍රීන E රිීන ඒ පැහැල්ලිද එතකොට ඔයාට මෙන්න මේ සමීකනෙ භාවිතා කරොත් මතකද R2ව ්‍රරිනාගයක් කාව ඒ R2ව රිනාගයක් කෙන්නේෙත් නැහැ ඔයා මේ සමීකරනෙ භාවිතා කරානම් හරිද? අපි ආර්මන් ධනා2ූ සමානයි ඒ කියල ගනිබුණ නිසා තමයි අපට R2 රීන දහාටක්කා ඔය රීන කතාාව වෙන්නේි නෑ ඔය නිවරදිව මේ සමීකන භාවිතා කර නම් හැබැ අප මේ විදර සමීකන කටපාඩන් කිරීමක් කරනන්නේ නැහැ. ඔයා පොඩ්ඩක් ඔලුුව තියාගන්න අවස්ථා දෙකේ සමීකන වෙනස් වෙනව කියනක විතරක්. අප ගමනය හොයෙනකොට හොඳමදේ තමයි පළමු අප ගමනයයි දෙවැනි අප ගමනයයි වෙනවෙනම හොයලා දිශාව සලකලා මුළු අපර ගනය ගත් රැන්නේේ. අපගමනය දෙවන පපගමනය වෙනවෙනම හොයලා දිශාව සල කළ මුළුව අපගමනය ගන් ඒක තමයි හොඳම ක්‍රමේ ත ඒ විශාලයි සීනම් සහ ඒකුඩයි සීනම් සමයකර වෙනස්න. දැන් අපි බලමු මේ සමීකර නිටා දේශ කල උත්තේමද කියලාද සමාන අයිරීන ඒ අයි කියීද හැත්තෑවයි. ඊ කියීද විසිටයි පනස් සතරයි අංශක විසිටයි කලා පනස් සතරයි. ඒ කියීද විිස්පකෝන අංශක විස්්සයි ඔන්න සුළු කරන්න මේට සුරගරොත් හැත්තෑවෙන් විසි අයටයි කලා පනස් සතරකුයි විස්සකුයි අඩුකරොත් උත්තරේ එන්නේ අංශක විසියකයි කලා හයයි අන් මෙතකොට කලින් අපපු උත්තරේම ලැබිෙනවා. එනම් මේක තමයි නිවර දිසමී කරණේ හොයි අවස්ථාවටද ඒකුඩයි සී අවස්ථාවට. පැහැදලිද ගාන ඔන්න මන් පැහැල්ලි කරා ඒකුයි සී අවස්ථාවට ගානක් තර්ක කරන කෝමති කියර අපි අද කතාරේ පරිස්මකෝන එෙක් ආලෝක කිරණ වර්තනය වෙන විදිය වෙනස්වෙනාකාරය අපි අවස්ථාව පහක් කතා කර ඒ අවස්ථා පහෙ අන්තිම අවස්ථාවට අදාළව තමයි මේ උදාහර සාකච්ාකාරේ හෝම් ර් කොළහ ොළොස්වනිකා පැහැදලිද එහනම අදර පාඩමනවත්තනවා පෝගලො මේ දක්වාර ෝ ර්ග චෙක් කරනට එව ඕන එවන්න ඕන කොහමදදි කළම ී ිය හක දැනුවත් ක ඇත්තේ ඒ ඩ ාන කරන කල. එක බල්ල ඒ තන විදිියට ඕගලුන්ගේ හෝම් බර්ක් මටයි වන්න තොරේටක චක් කල බලවා කරන එනම් ම අදර පාඩම නවත්තනවා අපට ලබන සතියත් අපි ටළන් ප්‍රස් මොලතාව පරීක්ෂණ දෙකක් වගේෙදනවා ප්‍රිස්්ම පරීක්ෂණටික ඉවර කරලලා තිේරිවර කරන්න පුළුවන් මම තාමත් වැඩිපුර ගණන් හැද වනෑ ඇතම අපි මේ සති දෙකටම උදාහරණ දෙකයි සාකච්චා කරය ම තාමත් ඉන්න සිද්ධාන්ත ප හැදලි කරමින් තේරෙටක ඔක්කොම යරුණට පස්සේ අපි හොද ගන්ටිය කද කරන එන අදටිවරයි.